හෙළ සිනමාවේ 71 වසරකට පස්සේ අපි මේ සූදානම් වෙන්නේ හෙළ සිනමාව හෙළ සිනමාවේ ප්‍රථම සිනමා වේදිනිය එම නැත්තම් ප්‍රථම ගායන ශිල්පිනිය පිළිබඳ ආපසු හැරි බැලීමක් කරන්න. ඇය සිංහල සිනමාවේ මේ නම් දරාපු හෙළ රජිනක් බවට පත් වෙනවා වගේම ඇයට ආදරය කරපු මහා පරම්පරාවක් මේ රටේ ජීවත් වෙනවා. ඒ නිසා එකක් මේ ඓතිහාසික කරුණුත් එක්කලා ඇගේ ජීවිතයේ ගලපනවා වගේම ඇහා ලෙන්ගතු ඔබ කැමති ඇගේ ගීහන්නත් මේ වෙලාවක් බවට පත් කරගන්නවා. අපි රුක්මණි දේවිය පිළිබඳ අද සැමරුම් තබන්නට මේ සූදානම් වෙන වෙලාව. 1923 ජනවාරි 15 වනදා නුවර එළිය රම්බඩදී උපත ලබන දේසි රාසම්මා ඩැනියල්ස් දරුවන් 5 දෙනෙකුගෙන් යුත් පවුලක දෙවන්නාබිය වැවිලිකරුවෙකු වූ ජෝන් ඩැනියල්ස් සහ ගුරුවරියක වූ හෙලන් රෝස් ඇගේ මාපියන් විය. ශාන්ත මැතිවුස් විද්‍යාලයෙන් හා වැල්ලවත්ත ශාන්ත ක්ලයා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඇය පාසල් වියේදීම ගායනයටත් නර්තනයටත් එකසේ දක්ෂතා දැක්විය. 1935 සිංහල නාට්‍ය සභාව ඉදිරිපත් කළ වෝල්ට අබේසිංහන්ගේ රාමායනේ නාට්‍යයේ සීතා ලෙස යාන්තම් වයස 12 පිරෙද්දී ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන ඇය ඉන් අනතුරුව මිනර්වා නාට්‍ය කණ්ඩායමට එක් වුණා. එහිදී මුණ ගැසෙන එඩී ජයමාන්න සමග විවාහ වන ඇය 1947 ජනවාරි 21 වනදා සිංහල රිදී තිරය මත දිගහැරෙන පළමු සිංහල චිත්‍රපටය වන B.A.W. ජයමාන්නගේ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ රංජනීගේ චරිතය සමග ඉතිහාසගත වුණා. ඒ වන විට රුක්මණි දේවි නාමයෙන් ඇය අතිශය ජනප්‍රිය චරිතයක්. සිංහල සිනමා වංශයට අනුව 1947 කඩවුණු පොරොන්දුවේ සිට ඇය මෙලවින් සමුගෙන වසර 6කට පසු 1984 ඉතර ගත වූ ඇරසොයිසා දක්වා චිත්‍රපට 99ක පමණ විවිධ චරිත ඇය නිරූපණය කොට තිබුණා. සිය රංග ප්‍රතිභාවට සමවන ගායන ප්‍රතිභාවකින් දෙහිබි ඇයගේ හඬින් හැඩවුණු අමරණීය චිත්‍රපට ගණනාවක්ද වනවා. කඩවුණු පොරොන්තුව, කපටි ආරක්ෂකයා, වැරදුණු කුරුමානම, කැලෑහඳ, මතභේදය, දෛවයෝගය, ලාදලු, ආසින් පොළවට ඉන් උදාහරණ කීපයක් පමණයි. 1976 දොයි දොයිය පුතා ගීතය වෙනුවෙන් හොඳම ගායිකා ජනාධිපති සම්මානයෙන්ද 1955 දිනමින පුවත්පතේ පාඨක ඡන්දයෙන් තේරුණු හොඳම නිළිය ලෙසද 1956 කැලෑහඳ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් දීපසිකා සම්මානයෙන් දෙපිදුම් ලබන ඇය එදා මෙදා තුර සුප්‍රකට ඉන්දීය ෆිල්ම් ෆෙයා සිනමා සංගරාවේ මුල් කවරය සැරසූ එකම ශ්‍රී ලාංකීය නිළිය ලෙසද ඉතිහාසගත වනවා. 1978 ඔක්තෝබර් 28 වනදා තුඩැල්ලේදී සිදු රියනුතුරකින් සිංහල සිනමාවේ රිදී තාරකාව සදහටම දිනෙත් පියාගත්තා. හුඟක් වටින පෙරවදනක් අපි ඔබට ගෙනාවේ. දැන් අපි මේ පෙරවදනේ අඩංගු වෙලා තිබෙන කරුණු මේ සභාවේ ඉන්න විද්වතුන් සමග එකතු වෙලා අත්දැකීම් අනුව ටික ටික ලියා බලන්න සූදානම් වෙන්නේ. රුක්මණි දේවිය. ඇය හෙළ සිනමාවේ සඳිෂ්ඨාන රසකදී අපි හඳුනා ගන්නා චරිතයක්. එකක් සිනමාවට පමණක් නෙවෙයි. ගායනයට, ඒ වගේම වේදිකා රංගනයට ඇය දැක්වූ නිසර්ග කුසලතාවය මං හිතනවා මේ කතාබහ වඩා රසවත් කරන්න වැදගත් වෙනවා කියලා. අද මේ සභාව පෝෂිතයි. මම ඉතාම ආදරයෙන් පිළිගන්නවා අපේ රසායන විද්‍යාචාර්ය T.G. රංජන්ද සිල්ලා මහත්මා. එතුමා විශේෂයෙන්ම මේ ගී තැටි සංරක්ෂණය කරලා, ගී පොත් සංරක්ෂණය කරලා අතීතයේ හුඟක් වටින දේවල් මෙතෙන් අරගෙන ඇවිල්ලා තිබෙන වගත් අපි ඔබට මතක් කරන්න ඕනේ. ඒවත් එක්කම ඉතිහාසයත් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ දැන් රුක්මණි දේවියගේ ඥාතිවරයෙන් හොයාගෙන යනකොට, ඥාති පරම්පරාව හොයාගෙන යනකොට රුක්මණි දේවියගේ ඉතාම ළඟම ඥාති දියණියක් අපිට
හමු වෙනවා. ඒ කාගේ කවුද කියන කාරණාව මම හිතනවා ඔබට පසු අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නිලන්ති ජයවර්ධන මහත්මිය. අපි තම ආදරයෙන් පිළිගන්නවා වැඩසටහනට. රුක්මණී දේවිය පිළිබඳ කතා බහ කිරීමේදී ඥාතිත්වය උගහක් වැදගත්. හරි. එතකොට මතක හිටින අතීතයේ රුක්මණී දේවිය පිළිබඳ බොහොම ලස්සන ඉතාම වටින හරවත් අත්දැකීම් සමුදායකට එකතු කරමින් එක්තරා විදිහකින් මෙයාගේ ජීවිත කතාව වගේ ලියා තිබෙන ඒ වගේම ඇය රංගපෑ සහ ඒ අවශ්‍ය කරන අනිකුත් ශාස්ත්‍රීය නිබන්ධන කටයුතු එකට එකතු කරමින් රුක්මණී දේවිය පිළිබඳ ඉතාම අපූර්ව ස්වර්ණ යුගයක ස්වර්ණ ගීතය රුක්මණී දේවී කෘතිය නිර්මාණය කරමින් කවදත් මේ වගේ වැඩසටහන් වලට දායකත්වයේ දක්වන ප්‍රවීණ මාධ්‍යවේදී ඒඩි රංජිත් කුමාර මහත්මයා පැමිණ සිටිනවා. ඒ වගේම දැන් සිනමාවේ අක්මුල් හොයාගෙන යනකොට තමගේ පෙර පරම්පරාවෙන් ලැබුව අත්දැකීම් පිළිබඳ කතා කරන්නට ඉතාම ආදරයෙන් පුන පුනා බලා සිටින ප්‍රවීණ රංගන වේදිනී ශ්‍රියානි අමරසේන මෙතන ස්ථානයට වෙලා ඉන්නේ. කොච්චර ලස්සනද. දැන් අර තව පැත්තක් තියෙනවා. දැන් රුක්මණී ගීත ගායනය තුළ තමයි හුඟ දෙනෙක් ඇයට ආදරය කරන්න පටන් ගත්තේ. ඒකේ ගීතවලට හරිම ආදරෙයි. ඒකට ඇයත් සමග ගීත ගායනා කළ අද ඉන්න පරම්පරාවේ අපිට සින්න වටිනාම කලාකරුවෙක් තමයි ෆීලික්ස් ඇන්ටන්. ඉතින් ෆීලික්ස් ඇයත් ඇවිල්ලා ඉන්න මේ ඔක්කොම එකතු කරගෙන අපි රුක්මණීගේ මේ තිබෙන වටිනාකම් එකිනෙක එකිනෙක වෙන වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ කතාබහේ ආරම්භය අපි ග්‍රැමෆෝන් ගීතයකින්ම සටහන් තබමු. මම හිතනවා මේ හොඳම තැන අපිට මේ සුන්දර කාලරාමුව ගීතයෙන් ආරම්භ කරන්න. Oh,
ශෂිකා නිසංසලා අරගෙන දීපු ඒ ආරම්භය මම හිතනවා හොඳ කතාබහකට නිමිත්තක් කියලා. හර්බර්ට් එම් සෙනවිරත්න රචනා කළ එස්.එස්. වේදා සංගීතවත් කරපු ග්‍රැමෆෝන් ගීතයක් තුල අපි අහලා තියෙන ගුවන්විදුලියෙන් එකල නිතර නිතර ප්‍රචාරයට ලක්විච්ච මේ ගීය හොඳ ආරම්භයක් එකතු කරනවා. එඩි රංජිත් කුමාර මහත්මයා අපිට අවශ්‍යයි පළමු කොටම රුක්මනී දේවියගේ මේ වැදගත්කම් පිළිබඳ කතා කිරීමේදී ඒ දක්ෂතා කැටි කරගෙන අපි මෙන්න මේ කරුණු ගැන කතා කළොත් හොඳයි කියන ප්‍රධාන චෝනර ටික ඔබතුමා මතු කරනවා නම් මම හිතන්නේ සුරේ මේ රුක්මනී දේවියගේ ඒ භූමිකාව ඉතා විශාලයි මොනුල් ඒ නිසා මම හිතන්නේ ගායිකාවක් වශයෙන්ුත් නිලියක් වශයෙන්ුත් ඒ වගේම වේදිකා නිලියක් වශයෙන්ුත් ඇගේ තියෙන ඒ භූමිකාව ගැන කතා කිරීම තමයි තාම වටින්නේ කියලා. මොකද පළවෙනි චිත්‍රපට පළවෙනි සිංහල කතානාද සිනමාවේ නිලිය සහ ගායිකාව නිසා ඇයට කොයි වගේ අභියෝග මූණ දෙන්න වුණාද කියන ප්‍රශ්නය අපිට සමාජ විද්‍යාත්මකව සාකච්ඡා කරන්න වෙනවා. මොකද ඇයට තිබුණු කාර්යභාරය කියලා. මොකද මේ ප්‍රධාන වශයෙන් ඇයව ඇගේ භූමිකාව කොටස් කීපයකට වෙන් කරන්න පුළුවන් එකක් තමයි පළමුවෙන්ම ඇය ශ්‍රී ලාංකික කතානාද සිනමාවේ පළවෙනි ගායිකාව හා නිලිය. ඒ වගේම ඇය තමයි පළවෙනි වරට ද්විත්ව චරිතයක් නිරූපණය කරපු නිලිය. ඒ කියන්නේ උමුතු විශ්වාසී චිත්‍රපටයේ මවට සහ දුවට රඟපෑවා. ඒ වගේම එතුමිය පළවෙනි ලාංකික ද්‍රවිඩ චිත්‍රපටයේ වූ කුසුමලතා චිත්‍රපටෙත් ඇය නිරූපණය කළ චරිතයක් ප්‍රධාන චරිතයක්. එතකොට ඒ වගේම ඇය තමයි මුලින්ම චිත්‍රපට උළෙලක් කින් ජනප්‍රිය සම්මානය සහ ඒ වගේම හොඳම නිලිය ලෙස සම්මාන ලැබපු කලාශිල්පිනිය. ඒ වගේම චිත්‍රපටයක් මුලින්ම නිෂ්පාදනය කරපු නිලියක් ඉන්නවනම් ඉස්සෙල්ලාම ඇය. ඒ වගේම ඇය පළවෙනි වතාවට ශ්‍රී ලාංකික රංගන ශිල්පියනකගේ මුද්‍රයක් නිකුත් වුණා නම් ඒ නිකුත් වෙලා තින්නෙත් ඇයට. ඒ වගේම ඇයගේ සිනමා ඇය ගැන විස්තරයක් පළවෙනි වතාවට නිලියක්ගේ ෆිල්ම් ෆෙයා සංග්‍රහයේ පළ වුණෙත් ඡායාරූපයක් පළ වුණු පළවෙනි නිලියත් ඇය. එතකොට තමා විසින්ම තමාගේ ජීවිත කතාව මගේ ජීවිත විත්ති නමින් 1956 නිකුත් කළෙත් ඇය. එතකොට මේ වගේ කරුණු දිහා බැලුවහම අපිට පේනවා මේ ඇය සුවිශේෂ චරිතයක් කියලා. ඉතාම වටින කරුණු ගොඩක් එක දිගට පෙළ ගැහුවා. දැන් මට තව එක ප්‍රශ්නයක් තියෙනවා එඩි රංජිත් කුමාර මහත්මයා. ඒකත් විසඳගෙන මියන්. මොකද මේ වැඩසටහන පටන් ගන්නකොට මගේ හිතේ ඒක තිබුණා. දැන් සිනමාවට කලින් ඇය වේදිකාවට අවතීර්ණ වෙනවනේ. එතකොට වේදිකාව තුළ ඇය ගායනී යෙදු නැද්ද? නැත්නම් වේදිකාව තුළ ඇය ගායිකාවක් විදිහට පෙනී සිටියද? වේදිකාවිත් කලානේ. දැන් ඇත්ත වශයෙන්ම මුල් යුගයේ රාමායනේ ඉඳලා පටන් ගත්තාම කීකරු බිරිඳ රෝමියෝ ජුලියට් වගේ නාට්‍යවල මේ ගීත ගායනා කළා තියෙන බව ඇගේ ජීවිත කතාවේ සඳහන් වෙනවා. එතකොට ඊළඟට ඇය BW ජයමානයන්ගේ මිනර්වාත් නාට්‍යවලට සම්බන්ධ වෙනකොට ඇය මුලින්ම සම්බන්ධ වුණේ අර දැන් එක දර්ශනයක් ඉවරලා අනිත් දර්ශනයට එනකොට තිරේ වහනකොට මේ එක්ස්ට්‍රා කියන්නේ මේ අතිරේක ගායිකාවක් වශයෙන් කියලා. එතකොට ඒ වගේම ඊට පස්සේ BW ජයමානයන්ගේ නාට්‍යයනවනේ කළුණු පුරුන්දුව උමුතු විශ්වාසය ඒ වගේ නාට්‍ය එනකොට ඒවලත් ඇය ගීත ගායනා කරමින් රඟපෑවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ මුල් යුගයේදී අපිට පේනවා. මොකද සූරේ ඔතන වැදගත් වෙන්නේ දැන් අපේ නාට්‍ය කලාව බැලුවහම පරණම දේනේ නාඩගම් මීට අවුරුදු 200කට ඉස්සෙල්ලා. එතකොට ඒවලදී ඇත්ත වශයෙන්ම මේ කාන්තාවන්ට තැනක් තිබුණේ නැහැ රඟපාන්න. ඒ කියන්නේ දැන් වෙස්සන්තර දේවිය හැටියටත් රඟපෑවේ මේ පිරිමි පොඩිම එඩි ජයමාන පවා මුලින් රඟපාල් තින්නේ මේ ගෑනු චරිත. ඉතින් දැන් ඇත්ත වශයෙන් මේ වෙනස් වෙන්නේ මේ ආනා කන්නංගර කියන පළවෙනි කාන්තාව තමයි සම්බන්ධ වෙන්නේ රොලීනා කියන නාට්‍යයට මේ සීදොන් බස්තියන්ගේ. ඉතින් මම හිතන්නේ එතන ඊට පස්සේ ඔය ලක්ෂ්මීබායි එතකොට සුසීලා ජයසිංහ ඒ වගේ අය කිව්වට පස්සේ
තමයි ඇත්ත වශයෙන්ම මේ රුක්මණී දේවී අවතීර්ණ වෙන්නේ මේ කාන්තා චරිත වේදිකාවේ රඟපාන්න. ඉතින් එතනදී ඇයට වෙලා තිබුණේ ඇයට මේ හැම දෙවසක්ම ඇය මේ ඉංග්‍රීසියෙන් ලියාගෙන පාඩම් කළේ. නමුත් ඒ වුණාට ඇගේ ඒ උච්චාරණය ඉතාමත්ම නිවැරදිව දැන් ගායනා වුණත් බැලුවොත් අපිට පේනවා නිවැරදිව ඇය උච්චාරණය කරනවා මේ සිංහල. ඉතින් ඒක මම හිතන්නේ එක්තරා විශිෂ්ට ලක්ෂණයක්. මොකද ඒක ඇත්ත වශයෙන්ම මම හිතන්නේ ශ්‍රියානිත් එක්ක වෙයි. මොකද ඒ තරම් දැන් සමහර වෙලාවට චිත්‍රපටිවල සහ නාට්‍යවල තියෙන දීර්ඝ සංවාද ඒ කාලේ තිබුණ සංවාද හරි දීර්ඝයිනේ. පොතේ භාෂාව කියලා සාමාන්‍යයෙන් කියන්නේ ඉතින් ඒව උච්චාරණය කරන්න හරියට පුළුවන්කම ලැබීම මම හිතන්නේ එක්තරා විදිහක හාස්කමක් වගේ වැඩක්. මම හිතනවා ඉතින් වටින කරුණු ටිකක් ඒඩි රංජිත් කුමාර මහත්මයා එකතු කළා. කඩවුණු පොරොන්දුවම වේදිකා නාට්‍යයක් විදිහට 800 වාරයක් විතර රඟ දක්වලා තමයි මේ ඇය යන්නේ සිනමා අභිෂේකයට මුල්වරට ලංකාවේ සිනමා සිත්තමක් විදිහට. ඒ නිසා මේ දෙබස් පිළිබඳ ගැටලුවක් ඇයට තිබුණේ නැහැ. අපි රුක්මණී දේවී කියන මේ සිනමා වේදිනිය, ගායන ශිල්පිනිය, වේදිකා නාට්‍ය ශිල්පිනිය පිළිබඳ ගැඹුරින් ටිකක් කතා කරමු. හැබැයි සරලව හොඳම තැන තමයි තව ගීතයක් අහලා ඉන්න එක. හර්බර්ට් එම් සෙනවිරත්න මහත්මයා තමයි මේ ගීතයත් ලියන්නේ. ආර්ය චන්ද්‍රසේනයන්ගේ සංගීතය ඔබ අසා තිබෙන හරි අපූරු ගීතයක්. ඉස්සල්ල ශශිකා ගීත ගායනා කළා, දැන් ගුරේෂා සූදානමින් ඉන්නවා රුක්මණී දේවී වෙනුවෙන් මේ උපහාරය එකතු කරන්න. අපරාධ මිසී ක
කතරම් මනරම් ගී සමුච්ඡයද්ද අපි මේ අහන්න සූදානම් වෙලා ඉන්නේ. ඇගේ හඬ මොනතරම් සොරස්ථානයන් නිතුව ගැයුණු හරි රම්‍ය ගීත බවට පත් වී තිබෙනවා. රුක්මණී දේවීගේ ගී අදටත් ඒ විදිහටම අපි මේ විදිහට රස විඳිනවා. ශ්‍රියානි අමරසේන අපේ හිතාදර රංගන ශිල්පිනිය. දැන් එක යුගයක් තියෙනවා ශ්‍රියානි අක්කා. දැන් රුක්මණී දේවී අඳින මේ හැට්ටේ මේ කරේ හැඩය පවා විලාසිතාවක් වෙනවා. දැන් එහෙම අනුකරණයක් තිබෙන යුගයක චිත්‍රපටි බලලා සිනමාව තරණය කරලා ඔබ ආපු ගමන් මගක් තිබෙනවා. මේ ගමන් මගේ ඉඳලා අද ඉන්න තැන ඉඳලා ආපු හැරලා බලපුවාම අර ඔබලාට එන්න පාර කපපු මේ අග්‍රගන්න නිලිය නිලි රජින ගැන මම කැමතියි ඔබේ ප්‍රස්තාවනාව හරි ලස්සනට ඉදිරිපත් කරන්න. අද වශයෙන්ම කියනවා නම් අද මම මේ මොහොතට සම්බන්ධ වුණෙත් සහභාගී වුණෙත් දේශියක්ක එහෙම නැත්නම් රුක්මණී දේවි වෙනුවෙන්. ඒක අපි වගේ අය කරන්න ඕන දෙයක් යුතුකමක් කියලා මට හිතෙනවා. මොකද දැන් රංජිත් කුමාර මහත්මයා කිව්වා වගේ කාන්තා චරිතත් පිරිමි රඟපාන අවධියක ඒ අභියෝගයට මූණ දීලා ඇය චිත්‍රපට ශාස්ත්‍රය තුළින් වේදිකා ශාස්ත්‍රය තුළින් කාන්තා චරිතත් රඟපාමින් අපිට ඒ ගමන් මාර්ගයේ ඉඳ ඉලපෙහෙලි එලි කළා දුන්නා. අද අපි ඒ ගමන් මගේ තමයි ගමන් කරන්නේ. ඉතින් ඇත්තටම ඒක ආශිර්වාදයක්. ඇගෙන් ලැබුණු විශිෂ්ට ආශිර්වාදයක් කියලා මට හිතෙනවා. ඒ වගේම මට මතක් වෙනවා මගේ මවත් පියත් එක්ක අපි යනවා චිත්‍රපටි බලන්න ඒ කාලේ. ඇගේ චිත්‍රපටි දිහා බලලා මම කොයිතරම් සතුටු වුණාද. අද දැන් මේ අහපු ගීත අහලා ඒ චිත්‍රපටි දැකලා මම හිතුවනේ ඒක කවදාවත් මම රංගන ශිල්පිනියක් වෙයි කියලා. නමුත් ඇයට ආදර කරන මම පෙළඹුණේ ඒ කාලේ ඉඳලමයි. නමුත් මම ඇයි වැස් දෙකට දැකලා තිබුණේ නැහැ. ඇය ගැන අහලා තිබුණා. ඉතාමත් කරුණාවන්ත නිහතමානී බොහොම සරල සුන්දර කාන්තාවක් කියලා. ඉතින් මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා. අනේ මට මේව දැක බලා ගන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා. ඉතින් මට මතක් වෙනවා දවසක් ටවර් හෝල් ශාලාවට අපි ගියා නාට්‍යයක් නරඹන්න. මමයි මගේ අම්මයි තාත්තයි. අපිටත් ආරාධනා කළා තිබුණා. ඉතින් මට ආරංචි වුණා මේකේ ප්‍රධාන අමුත්‍ය දේශී අක්ක රුක්මණී දේවි කියලා. ඉතින් මම පුලපුලා බලා හිටියා එනකන්. කිව්ව වගේ මම ආවා. එදා තමයි මම ඇත්තටම දැක්කේ. මට නම් පෙනුනේ ඇත්තටම සුරංගනාවක් වගේ. හරි ලස්සන සාරියක් ඇඳලා මූණ හරි ලස්සනයි. මගේ පුංචි මනසට මම දැක්කේ එහෙමයි ඒ කාලේ. ඉතින් ඇයි දිහා බලාගෙන මට මගේ හිටපු ආසනට ඉස්සරහ ආසන ඇඳගත්තේ. ඉතින් මම ඇති තරම් ඇය දිහා බැලු මම ඇත්තම නාට්‍ය බැලුවේ නැහැ. කතා කරන්න හම්බුනේ ඇය මේ පැත්ත හැරලා මාත් එක්ක හිනා වුණා. මට ඒකම ඇති. ඉතින් ඇය මගේ රසිකාවියක් වුණා. නමුත් පහු කාලෙක ඉතින් ඇය මගේ ඉතාම සමීප මිතුරියක් බවට පත් වුණා. ජීවිතේ ගලාගෙන යම ඒ විදිහට තමයි ගිය වෙලා තිබෙන්නේ. අපිට කතා කරන්න බොහෝ දේවල් තිබෙනවා. විශේෂයෙන්ම රුක්මණී දේවියගේ ජීවදත්ත ඇගේ ගතිගුණ සහ රංගන වින්‍යාසයන් ගායනයේ තිබෙන කුසලතාවයන් මේවා අද සමාජගත වෙලා තිබෙන හැටි සංරක්ෂණය වෙලා තියෙන දේවල් මොනවද මේවා ගැන අපිට කතා කරන්න ඕනේ. අපි මේ කෙටි විරාමය ගත්තන් පස්සේ ඔබත් එක්ක මේ දේවල් පිළිවෙලට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පරම රමණී රුක්මණී දේවි නේද? රුක්මණී දේවී පිළිබඳ අපි මේ කෙරෙන කතා බහේ ඉතාම වැදගත් චරිතයක් තමයි නිලන්ති ජයවර්ධන. දැන් නිලන්ති මේ මම අසා තිබෙනවා ඔබ රුක්මණියගේ සහෝදරියගේ දියණිය කියලා. මගේ සහෝදරිය සහ ඒ වටපිටාව රුක්මණී දේවිය දැන හඳුනා ගැනීම ඔබේ මතකයේ තිබුණු කුඩා කල රුක්මණී දේවිය ගැන සටහන් එකතු කරගන්න කැමතියි. අම්මා තමයි හෙලන් නිලන්ති. අම්මගේ අක්කා රුක්මණී දේවි. ඒ කියන්නේ මගේ ලොකු අම්මා. ලොකු අම්මා. ඇත්තටම ඉතින් ඇත්තටම නිහතමානී පළවෙනිම කියන්න නිහතමානී ආඩම්බරයක් තියෙනවා රුක්මණී දේවි මගේ ලොකු අම්මා වීම ගැන. එයා වෙනුවෙන් අද මේ වගේ වැඩසටහනකට එන්න ලැබුණ එකත් ඇත්තටම ලොකු වාසනාවක් ලෙස සලකනවා. මතකයන් නම් ගොඩක් තියෙනවා. මම හිතන්නේ මම ටිකක් උඩාවදී නැති වුණේ ඉස්කෝලේ යන කාලේ. අපේ ගෙදර එනවා. ඒකට අපි පදිංචි වෙලා හිටි දෙහිවල. මම හිතන්නේ මේ ෆීලික්ස් අයියත් දන්නවා. එයාත් ඇවිල්ලා තිනවා අපේ ගෙදර ඒ කාලේ. මේ ඇවිල්ලා ඉතින් අපිට අපේ හැම දෙයක්ම ඒ කියන්නේ එයා ආවහම අපිට අම්මා නෙමෙයි ඇත්තටම අපේ හැම දෙයක්ම බලන්න ඕන එයා තමයි. ඒ කියන්නේ ඒක එයා ආවොත් එයා තමයි අපි වන්දන්නේ, කවන්නේ, පොවන්නේ හැම දෙයක්ම අපිට අම්මා කෙනෙක් වගේ
හරිම ආදරෙන් එයා ආවොතින් අම්මලා නෙමෙයි. කියන්නේ එයා තමයි අපේ අම්මා. ඒ කියන්නේ මම හිතන්නේ හැම සහෝදර සහෝදරියක්ම මේ ළමයිට ගොඩාක් ආදරය කරා. එයාව ඇත්තටම කිව්වොත් එයා අපේ දෙවෙනි අම්මා. එහෙම සටහනක් එකතු කරන්නේ ඒකේ තියෙන හැඟීම වඩාත් හොඳින්ම දැනෙන නිසා. මේ රුක්මණී දේවියගේ ගීත පිළිබඳ අපි සලකා බලනකොට රුක්මණී දේවිය ගීත ගායනා කරපු හුඟා ග්‍රැමෆෝන් ගේ විශේෂයෙන්ම මේ සිනමා සිත්තම් වලට පවා එකතු වෙච්ච ගීත ග්‍රැමෆෝන් තැටි විදිහට නිෂ්පාදනය වුණා. ඒ නිසා ඒ ග්‍රැමෆෝන් කම්පැනි විශේෂයෙන් HMB තැටි වල මේ ගී නිරන්තරයෙන් සටහන් වෙලා තිබුණා. ඒ වගේම ඇය ගායනා කරපු ගුවන්විදුලි ගී ගුවන්විදුලි ඉතාම සුරක්ෂිතව තිබෙනවා. දැන් අපි චිරාගත කාලයන් මේ ගී රස විඳිනවා. රංජන් සිල්ලා මහත්මයා මේ කාල සීමාව ගත්තොත් එහෙම දැන් එතුමිය අද ජීවතුන් අතර හිටියා නම් අවුරුදු 95ක්. ඒතකොට අඩුතරමින් මේ අවුරුදු 95න් අවුරුදු 60ක්වත් අපි මේ ගීත රස විඳලා තිබෙනවා. මේව අදටත් ඒ විදිහටම ජනප්‍රියයි. මේ මේ රහස තියෙන්නේ කොතනද? මොකක්ද මේ ඇගේ ගීත කලාවේ තිබෙන විශේෂත්වය? සර මෙහෙමයි. දැන් ඔය ඇගේ ගීත මම කියන්නේ බොහෝ දෙනා ඉදිරිපිට වාදනය කළා. මම නොයෙකුත් කාරණා දැනගෙන තියෙනවා. දැන් මම දකින විදිහට මේ ප්‍රධානම සාධක තමයි ඇගේ කටහඬ. මොකද ඒ කටහඬ වෙලා ඇයටම ආවෙනක වූ විශේෂ කටහඬක්. ඒක වෙනකොට වෙන කෙනෙකුට අනුකරණය කරන්න ලේසි නෑ. ඒ පළවෙනි කාරණාව. ඊළඟට දැන් කටහඬ පමණක් තිබිලා මතිනේ. දැන් ඇගේ මේ මధుර මනෝහර ගායන ශෛලිය ඒකත් බොහෝ සේ වැදගත් වෙනවා. මොකද ඇයට ඕනෑම ගීතයක් භාවාත්මක ලෙස ගායනා කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි දැනගන්න ඕනේ මේ ගායනා කරේ මොන ගීතද කියලා. අපි කවුරුද දන්නවා මුල් යුගයේ අපේ චිත්‍රපටි වලට සාමාන්‍ය ලැබුණේ අනුකාරක ගීතනේ. ඔව්. ඒ කියන්නේ හින්දි තනු. දැන් මේ හින්දි තනු ඇවිල්ලා ඒ කාලේ ඉන්දියාවේ හිටපු ප්‍රවීණතම සංගීත අධ්‍යක්ෂවරුන්ගේ තනු. ඒක දැන් බලන්න කටහඬක් තිබෙනවා ගායන ශෛලියක් තිනවා තනුවත් මధుරයි. මధుර මනෝහර තනුව. ඊළඟට බලන්න ඕන මේ ගීත පටිගත කර ඉන්දියාවේ. ඒ කියන්නේ ඉන්දියානු සංගීත ශිල්පින ඉදිරියට පටිගත කරේ. සාහිත්‍ය ශබ්දාගාරු ගක්කලට පොත. ඔව්. ඒතකොට සුරේ දැන් මෙහෙම දෙයක් තියෙනවා තාම පද රචනය ආවේ නැහැ. තාම පද රචනය නැහැ. දැන් මෙම කටේ මිනිස් කටහඬ තනුවනේ සංගීතය. දැන් මම දන්නවා මෙහෙම දෙයක් දැන් ඇගේ ගීත ගැන මේ විශ්ලේෂණය කරලා මට තේරෙනවා දැන් ගීතයක තියෙනවානේ ආරම්භක වාදන කොටස ඉන්ට්‍රොඩක්ෂන් මියුසික් එක මේකෙදි මේ සංගීතයත් එක්කම ඇගේ කටහඬ ආපු ගාම ඇයට තිබෙන දක්ෂතාවකමක් කෙනෙක්ව වශී කරගන්න. ඒ කියන්නේ ග්‍රහණයට නතු කර ගැනීම. හරිනේ? එතකොට දැන් සාහලවල පළවෙනි වතාවට ගීතය ශ්‍රවණය කරන්නේ නමුත් ඒ ගීතයට වශී වෙනවා. ඉන් පස්සේ එන්නේ පද රචනය. දැන් මෙන්න මෙතන ටික ප්‍රවේශම් ගන්න ඕනේ. මොකද පද රචනය ඇවිල්ලා අතිසයින් සාහිත්‍යයේ තත්ත්වක ආවොත් එම ටිකක් එක අවුල් සහිතයි. එතකොට ගීතේ බුද්ධිගෝචර වෙනවා. නමුත් දැන් ඒ කාලේ ගීත බොහෝසේ තේරෙනවානේ හදවතට දැනෙනවා. ඒ කියන්නේ හෘද ගෝචරයි. පැහැදිලිද? බුද්ධිගෝචර සහ ලස්සන වචනයක් ඒක බුද්ධිගෝචර සහ හෘද ගෝචර. ඊළඟට සුරේ දැන් තවද යතුන ඒ ඇත්ත වශයෙන්ම ගායනා කරේ වචන නෙමෙයි. ඒ ගායනා කරේ හැඟීම්. ඒ ගාව තිබුණ හැඟීම් බසක්. ඉතින් මම දකිනවා ඒ වගේ දැන් තව දෙයක් මට කියන්න තියෙනවා මේක මේ එතන මේ රංජන් මහත්මයා දැන් හැඟීමක් ගායනා කරනවා කියන්නේ ඒ හැඟීම අවබෝධ කරගැනීමේ අභ්‍යන්තර ශක්තියක් ඇයට තියෙන්නේ මේ අනිවාර්යයෙන්ම දැන් මේකනේ සුරේ පද රචනෙන් කෙරෙන්නේ මොකද හැඟීම් ජනනය කිරීමනේ ඉතින් කෙලින්ම එනවා දැන් මට මේ අවස්ථාවේ එඩ්වර්ඩ් ජයගොඩි මහත්මයා කියපු කතාව වැදගත් දැන් අපි බලමු ඇගේ දක්ෂකම ගැන දැන් එඩ්වර්ඩ් ජයගොඩි මහත්මයා මේ කතාවක් මට කිව්ව දවසක් මේ සාමාන්‍යයෙන් දැන් ඔහුටත් ඒක තේරුනේ පසු කාලිනම මේ අනුකාරක ගීත ගායනා කරන එක අතිශයින් අමාරු දෙයක් මේ ස්වතන්ත්‍ර ගීත වගේ නෙවෙයි. ඒතුළු ඒගොල්ලෝ ගායනා කරේ මොනවා තමයි කරන්නේ? අනුකාරක ගීතනේ. නේ? ඒ කියන්නේ එතනම තේරෙන ඒ කුසලතාව කොහොමද කියලා. අනිත් එක මේ සුරේ තව දෙයක් තියෙනවා. දැන් මේ ඒ ගීත ගායනා කරද්දී සමහරලාවට මේක මගේ මතයක් ඒ වගේම සමහර අය කියපු දෙයක් අර මේ මුල් හින්දි ගීතේ වඩා රුක්මණී දේවී ගායනා කරපු ගීතේ හරිම සාර්ථකයි. ලොකු තත්ත්වයක් තියෙනවා. ඉතින් ඔය කාරණා කීපයක්ම බලපාන ඇගේ මේ ජනප්‍රියතාවට මම හිතනවා ඉතාම හරවත් පැත්තකට ඔබ මේ කතාව අරගෙන යන්න සූදානම් ඉසින්න බව පැහැදිලි ලෙස පේනවා. ඊළඟ අවස්ථාවේ අපි මේ තර්කයේ තවදුරටත් ගොඩනගා ගමු. මේ අපිට පුළුවන් උමුතු විශ්වාසයේ චිත්‍රපටයට යොමු වෙන්න ඔබට එම් සෙනවිරත්න රචනා කරපු එස්.එස්. වේදා සංගීතවත් කරපු මේ ගීතය රුක්මණියගේ ගීත අතර තවත් විශේෂ ගීයක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්කම තිබෙනවා. මනෝජ් අපිට උදව් කරන්න.
රුක්මණි දේවිය පිළිබඳ එකිනෙක සටහන් අපි ගලපන්න සූදානම් ඉස්සරින වෙලාව. ෆීලික්ස් ඇන්ටන් කියන්නේ රුක්මණි දේවියගේ ඇත්තටම 70 දශකයේ අපි හඳුනා ගන්න අර පොප් ශෛලියේ ගීත නිර්මාණය වෙනකොට කණ්ණායම් වී ඔලින් ඔබට රුක්මණිය ගීත ගායනා කරනකොට ඔබ සමග යුග ගී ගායනා කරන්න ඇයි එකතු වෙනවා. මම හිතන්නේ රුක්මණිය සමගින් ගීත ගායනා කරපු පිරිස අතර අපිට ඉතුරු වෙලා ඉන්න අල්ප පිරිස අතර ඔබ ඉතාම වටින චරිතයක්. මම කැමති අයගේ ගී ගැයීමේ ශෛලිය ඇතුලේ ඇයි කොහොමද ගීතයකට සූදානම් වෙන්නේ? ගායනා කිරීමේ ක්‍රමවේදයන් මොනවද? මොකක්ද ඇයගේ මේ සඳහා සූදානම් වීම? ලස්සන දේවල් තියෙනවා කතා කරන්න. රුක්මණි දේවිය සමග නිලම්බරේ කැලුම් පිරී කියන ගීතය මට ගායනා කරන්න කියලා ආරාධනා කළේ ලීනස් මෙන්ඩිස් කියන පියතුමා. ඔහුගේ වචන ලියලා මට කිව්වා මේ ගීතය ඔයා කියන්න ඕනේ රුක්මණි දේවියත් එක්කම කියලා. ඉතින් මම ටිකක් චකිතයකුත් ආවා මට. මොකද මම බැලුවා මේ මගේ හඬත් ඇගේ හඬත් එක්ක ගැළපෙයිද කියලා. මොකද ඒ තත්ත්වය යම්කිසි වෙනසක් වුණොත් එහෙම ඒක ඉතින් ඉතර හොඳ නෑ නේද කියන ගැතිය. ඒත් එයා කිව්වා නෑ ඔයා කියන්න ඕනේ. ඉතින් පස්සේ මම කිව්වා එහෙමනම් අපි ගිහිල්ලා මම යංක ගිහිල්ලා හම්බ වෙමු කියලා රුක්මණි දේවිය මුණ ගැහෙන ගියා. ගියාම මේ එයා එකපාරටම අපි කියමු කියලා. මොකද එයා බොහොම ඉතින් නියතමානි කාන්තාවක් ඇත්ත වශයෙන්ම. ඉතින් ඒ ගීතයේ සංගීතය මේ සැපුවේ ස්ටැන්ලි පීරිස්. ඉතින් එයා හිටියේ නුවර කටුගස්තොට. ඉතින් ඒක හින්දා එයා මට කිව්වා මේ ගීතය ඒ තනුව පුරුදු මියුසික් පුරුදු වෙන්න තාලි පුරුදු වෙන්න ගීතේ නම් මට එන්න විදියක් නැහැ. ඉතින් එහේ ඔයා ගිහිල්ලා පුරුදු වෙලා ඇවිල්ලා මටත් කියලා දෙන්නකෝ. ඉතින් ඒ කියන්නේ අර කැසට් කැසට් එකේ දාන බණ්ඩ එයා ඒ වෙලාව එහෙම කිව්වම මට හරි පුදුම හිතුණා. මොකද ඉතින් මම ගියා ඒ ගමන කටුගස්තොට ගිහිල්ලා ඒ ගීතය පටිගත කරගෙන වොයිස් එක එහෙම පුරුදු වෙලා ඇවිල්ලා පස්සේ මේ ඔය මේකගේ දිවන්තලයි ගෙදර තමයි ගියේ. ඉතින් මෙයා මං හිතන අවුරුදු 11 ගෙදර පුංචි ළමයෙක් වෙන්න ඇති මම නම් දැක්කේ නෑ යාවේදා. ඉතින් ඒගොල්ලන්ගේ ගෙදරට ගිහාම මම උපාලි කන්නංගර ගිටාර එකත් අරගෙන මතකයි ගියා. ගිහිල්ලා අපි ගිටාරේ වාදනය කර කර ඒ ගීතය මාතම් කර කර පෙන්නවා මෙයාත් අහගෙන බොහොම ලස්සනට ඒ ගීතය එයා පුරුදු වුණා. ඉතින් බොහොම මේ හරි නේද කියලා අහා. ඉතින් එයාත් ඇත්ත වශයෙන්ම බොහොම නිහතමානී මේක කරේ. ඉතින් ඒ ගීතේ ඊට පස්සේ අපි පටිගත කරනකොටත් බොහොම ලොකු සහයෝගයක් දුන්නා. ඒක අපි මෙලම මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ මං ගැන යැබැලි. මොකද ඒ ගීතය පටිගත කරද්දිත් මම එක පොඩි උදාහරණයක් කියනනම් ඒ මං කිව්වා ඒ කී එක ටිකක් ඉහළ වැඩි පිච් එක පොඩ්ඩක් අඩු කරමුද පොඩ්ඩක් කියලා කිව්වා. මොකද මට තේරුණා එයා ගායනා කරනකොට ටිකක් ඉහළට යනවා වැඩි. හැබැයි ඇත්ත වශයෙන්ම මෙයා මේ බොහොම උච්චස්වරින් ගායනා කරන්න පුළුවන් ගායිකාවක්. ඒ කියන්නේ පල්ලෑසිර ඉතාලම ඉහළටින්. මොකද ඒක ඉතින් ඒක මමත් මම ඕඩු ඉදිරි කිව්වා කියලා මට පස්සේ තේරෙන්නේ. මොකද එයාට ඔය ගානක් නැහැ. ඒත් එයාත් කිව්වා අනිත් එක ඔවා කරන්න යන්න එපා. ඔයාගේ වොයිස් එක ඇත වෙනවා. එහෙම පල්ලෑට කරන්න ගියොත් මොකද මගේ වොයිස් පල්ලෑට නෑ. බලන්න ඉතින් ඒ වෙලාවත් එයා බැලුවේ මං ගැන. ඉතින් කිව්වා අපි කරමු කොහොමරි කරමු කියලා ලස්සනට ගීතය කෙරුවා. ඔබ කියන කාරණාවලින් වැටහෙන්නේ රුක්මණි දේවිය කොයිතරම් ජනප්‍රිය ඉහළ තලයක හිටියත් ඇය ජීවිතයේ සාමාන්‍යකරණයට හරිම ලෙන්ගතු චරිතයක් කියන කාරණාවට බොහොම නියතමානි. මේ එඩි රංජිත් කුමාර මහත්මයා දැන් BW ජයමාන මහත්මයා ඇතුළු කණ්ඩායම මේ කඩවණු පොරොන්දුව කරන්න යනකොට ඔවුන්ට සිනමාත්මක දැනුමක් තිබුණා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේ පටන් ගත්ත ගමන ඇතුලේ ඔවුන් විප්ලවයක් කළානේ. මේ විප්ලවයේ කොටස්කරුවෙක් තමයි එඩි ජයමාන මහත්මයාත් එක්ක රංගනයට එකතු වෙන රුක්මණි දේවිය. මේ දෙදෙනාම හැටියට නම් කරන එඩි රුක්මණි කියන දෙදෙනා. මම කැමතියි මේ සිනමාවේ එඩි රුක්මණි කියන සුසංයෝගය කොහොමද දියුණු වුණේ කියන එක කෙටියෙන් අපි බලන් ඉන්න ප්‍රේක්ෂකයට කියලා දෙනවා. ඔව් දැන් මුල් යුගයේ සුරේ මේ සිනමාවට ආවේ BW ජයමානයන්ගේ වේදිකා නාට්‍ය. එතකොට ඒක ක්‍රමයෙන් විකාශනය වෙලා සිනමාව නාට්‍යයෙන් බැහැර වුණේ කැලෑහඳ කියන චිත්‍රපටිය. මම හිතන්නේ කැලෑහඳ චිත්‍රපටියේ මම හිතන්නේ සිංහල සිනමාවේ එක්තරා මන්සන්ධියක් ලකුණු කරපු චිත්‍රපටයක්. මේ චිත්‍රපටියේ මේ දෙන්නම රඟපෑවා. ඉඩී ජයමානත් රුක්මණී දේවිත් රුක්මණී දේවිය මේ චිත්‍රපටයේ රඟපෑ මාලනී කියන චරිතය ඉතාමත්ම ජනප්‍රිය වුණා. දැන් එතනදී ඇත්ත වශයෙන්ම අපිට පේනවා දැන් W සිල්වා මහත්මයාගේ නවකතාවේ දීර්ඝ වැකි තීන්ත ඉඳ එක්තරා තැනක් තියෙනවා. මේක විනාඩියක් විතර දෙබස් කියන්න තියෙනවා. මම හිතන්නේ ඒ නිසා
ඒ වගේ අවස්ථා ඉතාම අපූරුවට ඇය නිරූපණය කළා. නිරූපණය කළා වගේම මම හිතන්නේ චිත්‍රපට නිලියක් වැඩියෙන්ම වැටුපක් ලැබුවා නම් ලැබුවේ මම හිතන්නේ ඒ කාලේ රුපියල් 25,000ක් එලිසහ රුක්මනී ලැබෙන 1953 එතකොට ඇගේ නිහතමානීකම හුඟක් ප්‍රකට වෙන්නේ මේ 25,000න් ඇය ඇගේ රියදුරාට රුපියල් 3,000කට මොරිස් මයිනර් කාර් එකක් අරන් දීලා තියෙනවා. ඒ කාලේ 1953. ඒ ඉතින් අපිට පේනවා මේ චිත්‍රපටය ඉතාමත් ඊට අමතරව 25,000ට අමතරව 100ට ගන්නකුත් ලාභින් ලැබිලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඩබ්ලිව් සිල්වා මහත්මයා හුඟක් උපදෙස් දීලා තියෙනවා මේ චිත්‍රපටය කරන්නේ කොහොමද මේ කියන මේ එතන තමයි සම්දිස්ථානේ අර දිගටම මිනර්වා නාට්‍යවල ආපු ක්‍රමයේ බිඳිලා වෙනත් අතකට මේ යොමු වෙන්නේ ඒ චිත්‍රපටින්. දැන් ඊට පහුණෙන් පස්සේ මේ තරු ආකර්ෂණය පළවෙනි වතාවට දිනාගත්ත ජුවලක්ටි එඩි සහ රුක්මනී දැන් ඒ ඔබ කිව්වා වගේම එඩි සහ රුක්මනී ආරම්භ තියෙන ඩියුක් කියන මේ රතය සුපෝබි රතය ඒ රතය මේ මම හිතන්නේ ලංකාවේ තියපු තිබුණු මේ අඩුම පෙට්‍රල් වැඩිම පාවිච්චි කරපු අඩු මේ දුර ගිය වාහනයක්. ඒ කියන්නේ මොකද දැන් එතුමිය ඔය මේ ප්‍රථම සිනමාවේ රඟපෑමෙන් පස්සේ මේ ඒවකට අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහත්මයා පවා සමුරු සටහනක් ගත්තා කියලා වෙලා තමන්ගේ මතකයට. ඔව් ඩී.එස්. සේනානායක මහත්මයා සමුරු සටහනක් ගත්තා කියලා ඒ පොතේ ලියවිලා තිනවා මේ කින්සි සිනමා හලේ මේක බලලා. ඒ කියන්නේ ඒ තරම්ම මේ ආකර්ෂණයක් ඇය කෙරෙහි තිනවා පිටුටින්ම මේ ලංකාවට එලිසබත් රජිනා ආපු වෙලාවේ සර්ජන් කොතලාවල මහත්මයා මේ ඉන්නේ අපි අග්‍රගන්නේ නිලේ කියලා අඳුන්ලා දීලා තිනෙත් රුක්මනී දේවි. ඒ වගේම නම්බුනාමයක් ලැබුණෙත් ඉඩි ජයමාන්ට. පළවෙනි වතාවට චිත්‍රපටේ නළුවෙක් හැටියට මේ නම්බුනාමයක් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ලැබලා තින්නෙත් මට. ඉතින් මම හිතන්නේ එදා ඒ කාලේ අනිත් එක තමයි සුරේ මේ දෙන්න මම ඉංග්‍රීසි එක්කත් කතා කරන්නේ මේ වෙල් ඩ්‍රෙස්. ඒ කියන්නේ මේගොල්ලෝ ඕනම සම්භාෂණයකට ආවේ යුරෝපීය ඇඳුමින් සැරිසලා ඩී ජයමාන. ඒ වගේම රුක්මනී දේවියත් ඉතාම දැකුම් කළු විදිහට ඇඳගෙන ඒ කියන්නේ මේ දෙන්න හරිම ප්‍රතිමූර්ති දෙකක් වෙලා තිනවා එදා සමාජයේ. එදා සමාජය ඇතුලේ දෘෂ්ටිවාදයක් ගොඩනගන්න හේතු වෙච්ච චරිතයක් තමයි රුක්මනී දේවිය. මොකද ඊළඟ පරම්පරාවට රුක්මනීලා කියලා නම් කීයක් තියන්නේ නේද? ගෙවල් කීයකට රුක්මනී කියලා තියන්නේ? හෝටල් කීයකට රුක්මනී කියලා. බස් වලට තිබ්බ රුක්මනී. බස් වලට තියලා තිබ්බ. ඉතින් ඒක තමයි ඒ සමාජයේ වෙච්ච මහා කලබෑනි. ඉතින් ඒ දේවල් කරන්න තරම් සමාජයට යම් පණිවිඩයක් දෙන්න ඇය සමත්. ඒ නිසා තමයි එවකට මහමාන ඩී.එස්. සේනානායක මහත්මයා සාක්කු යනකොට අර සමරු පොත අරන් ගිහිල්ලා ලස්සන ඇගේ අස්සනක් ගන්න ඔබ කිව්ව විදිහට කොතලාවල මැතිතුමා ඒ කියන ලෙන්ගතු පුනරූපණේ මේ ලංකාව වෙනුවෙන් මේ අපේ ඉන්න ජ්‍යෙෂ්ඨතම සහ විශිෂ්ටතම රංගනලිය කියන වෙලාව පෙන්වන්නේ ඒ කාරණා වෙනුවෙන්. දැන් සාධක සහිතව ඔබට මේවා අපිට දනවන්න පුළුවන්. දැන් මේ ඇයගේ මේ රූපරාමුව ඇතුලේ ඇගේ රංගනය ඔබ නරඹන්න ඒ තුළ ඔබ යම්කිසි විශ්වාසයකට එන්න අපි කියන කාරණා පිළිබඳ සිනමාව පිළිබඳ බොහෝ නිරූපණයන් මෙතුමා අපිට සඳහන් කළා. දැන් මේ කියන කාරණාත් එක්ක අපිට තියෙනවා රංගනය ගැන කතා කරන්න, ඒ වගේම ගායනය ගැන කතා කරන්න. උදාහරණ ඕනෑ තරම්. අපි යමු නලගන චිත්‍රපටයට. වරම් රමණේ. සදාකල් සපත වීලෝලේ සමාජේ චතුරකාන්තයි
රුක්මණි දේවිය පිළිබඳ මේ අපූර්ව සටහනත් එක්ක ඔබ ස්වාධින රූපවාහිනිය නරඹමින් සිටින මොහොත මේ මොහොත ඔබට අලුත් යමක් ඉගෙන ගන්න රුක්මණි දේවිය පිළිබඳ අලුතෙන් හදාරන්න රුක්මණි දේවියගේ ගී පිළිබඳ විමර්ශනයක දෙන්න හරි රම්ය මොහොතක් හැටියට තමයි හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔබ දන්නවද අපේ චිත්‍රපට ඉතිහාසයේ මම හිතන්නේ මේ තහනම් කරපු සිනමා වගේම තහනම් කරපු ගීත සමුච්චයකුත් හිමිකම් කියන ශිල්පිනියක් තමයි රුක්මණි දේවිය. කොණ්ඩුදුලි එහෙම තහනමකට ලක් වෙලා තිබ්බ ඉතිහාසයක් තිබුණා. අර නලංගන චිත්‍රපටයේ මෙහි තිබෙන විශේෂතාව මම හිතනවා අපේ සමාජය දන්නේ නැහැ. ඔව් මම හිතන්නේ සුරේ ලංකාවේ පළවෙනි වතාවට පරීක්ෂක මණ්ඩලෙන් තහනම් කරපු චිත්‍රපටිය තමයි නලංගන කියන්නේ 1960. මොකද රුක්මණී දේවිය එතෙක් රංගපෑවේ පරමාදර්ශී අහිංසක චරිත. දැන් මේකේ විශේෂය අය නලංගන හැටියට ජීන්ස් ඇඳලා ඇට්කන මේ කලිසම දිග කලිසම. එතකොට මේක කොයිතරම් රුක්මණී දේවිට ආදරය දීගොත් පරීක්ෂක මණ්ඩලයේ අය මේක තහනම් කළා. මොකද මේක මේ ඇයට නොගැලපෙනවා කියලා. කොටිම මාටින් වික්‍රමසිංහන් පවා ලියලා තිබුණ සිළුමිණ පත්‍රයේට මේක මේ නගරෙ මිසක් ගමට නම් පෙන්වන්න එපා කියලා. එතකොට 1960 එවැනි තත්ත්වයක් ඇති වෙච්ච චිත්‍රපටියක් මේක පස්සේ ගමන බර්නාඩ් අලවිහාරි කියන අධ්‍යාපන ඇමතිවරයා ගේ අනුමැතිය පිට තමයි චිත්‍රපටිය පෙන්වලා දෙන්නේ. ඉතින් මේ තරම්ම ඒ කියන්නේ පරීක්ෂක මණ්ඩලෙත් ආදරේ. ඇයි ඇයි සිනමාවේ කොහොමත් මේ ශ්‍රියන් අමරසේන මහත්මිය මේ විප්ලවීය තීරණ ගත්ත චරිතයක් හැටියට මම නම් හිතන්නේ. හන්දන ඔබේ දැක්ම කොහොමද කියන කාරණාව මම දැනගන්න කැමතියි. මොකද ඇය සමග ඇසුරු කිරීමේදී ඇය සමග කතා බහ කිරීමේදී චිත්‍රපට ලෝකය ඇතුළේ ඇයත් මමත් හුඟක් සමීප වුණා. එතෙන්දී ඇය නිහතමානී කරුණාවන්තයි. නමුත් ඇය හරි එඩිතරයි. ඇය ඕනම දෙයකට මෝන දෙන්න ඇගේ හිතේ එඩිතරකම ඒ ඉදිරියට යෑම තිබුණා. මොකද ඒ කතාබහේදී මම හුඟක් තේරුම් ගත්ත දෙයක් තමයි අපිට මතුපිටින් පෙනෙන්නේ ඇය බොහොම සරල සුන්දර එක හරි. නමුත් ඇය හුඟක් අභියෝගට මෝන දුණු කාන්තාවක් කියලා අද මම ඇය ගැන මතක් කරන්නෙත් ඒකයි. ඒක අපිටත් ලොකු ආදර්ශයක් වුණා. ඇගේ ජීවිතේ තුලින් ඇය ලැබපු ඒ අභියෝග වලට ඇය කොහොමද මෝන දෙන්නේ කියලා. ජීවිතේ මොන තරම් හැලහැප්පීම් තිබුණත් මේ කැමරාව ඉදිරිපිට සිනමා සිත්තම ගෙතන වෙලාවට ඇයි හිටියේ රංගනේ සිනමාවත් එක්ක බද්ධ වෙලා. මම හිතන්නේ ඔබතුමියට ඇති උදාහරණ ඕනෑ තරම් ඇගෙන කියන්නේ ඒවා. ඇත්ත වශයෙන්ම ගොඩාක් තියෙනවා. තව එක දෙයක් මට කියන්න ඕනේ. සුරේ මේ ඇය
දැන් රංජිත් කුමාර මහත්මයාත් කිව්වා ඒ අඳින පළඳින ආකාරය. ඇගේ ඇඳුම සාරිය. ඒ බොහෝ විට ඇඳි සාරිය තමයි. එතකොට ඇගේ හිසකෙස් අලංකරණය, වේශ නිරූපණය, ඇය බැලඳි ආභරණ හැම දෙයක්ම හරි ගැළපෙන විදිහට හරි ලස්සනට ඕනම තැනට යන්න අය එහෙමයි සැරසුනේ. මොකද අද ඒක හුඟක් අයට ලොකු ආදර්ශයක් කියලා. මොකද අද සමහරක් අය තැනට තමන් රට පිළිගත් ජනප්‍රියතාවයට පත්වෙච්ච කාන්තාවක් මේ චිත්‍රපට නිළියක් වුණාම ඒ තැනට සුදුසුට ඇඳගෙන යන්න අය හුඟක් සූදානම් වුණා. ඒක ඇයට නැත්තං ඇය යන්නේ නැහැ ගමන. ඒ තරම් ඇයි ඒ කෙරේ සෑහෙන දුරට උනන්දු වුණා. අපිටත් කිව්වා ඒක ඇයට ලස්සන දිග කේස කලාපයක් තිබුණා. ඒක ඇත්ත වශයෙන්ම අපි හරි අගය කරා. රූපගත කිරීම වලට ගියාම ඇය සමහර වෙලාවට අපි ඉතින් අතර වෙලා ඉන්නවනේ දුරපලත් වලට ගියාම කේස කලාපිය නාලා දික් කරගෙන ඉන්නවා. ඉතින් අපිට බලා ඉන්න ආසාවේ බෑ. ඉතින් ඇත්තටම මටම ඇවිල්ලා පේනවා ඉතින් ඇගේ රූපේ ඇය කතා කරපු විලාසය සමහරට ගීත ගායනා කරනවා. මට මතක් වෙනවා මගේ විවාහ මංගල්‍යයට ඇයි පැමිණියා. අමර ඉන්වයිට් කරා විවාහ මංගල්‍යයට. ඇය පැමිණිලා ඉතාම සතුරු සාමිචිය දීලා මට සූපතලා ගියා. මේ හැම වටිනාකම් එකිනෙක අර මුතුමාලයක මුතු වගේ පෙළගස්සද්දී අපේ ප්‍රඥසිල්ව මහත්මාගෙන් මම දැනගන්න කැමති දැන් ඔබ මේ ගීත ඇටි සංරක්ෂණය කිරීම සඳහා මහත් කැපකිරීම කරලා තිබෙන චරිතයක්. දැන් මේ සංරක්ෂණයන් පිටිපස්සෙත් ලස්සන කතා තියෙනවා. දැන් රුක්මණි දේවියගේ ගීත ඇටි හොයාගෙන යනකොට මේ ගීත ඇටි වල හමුවීමත් ඒ හමුවීම පිටිපස්සේ තියෙන කතාවත් මම හිතනවා ප්‍රේක්ෂක ඔබ දැනගත යුතුයි කියන කාරණාව. ඒක හරි රහයි. ඔව්. ඔසුනේ මම මුලින්ම කියන්නේ මම මේ ගීත මේ පටන් ගත්තේ රැස් කරන රුක්මණි දේවිය නිසා. හා හා. ඒක තමයි මූල ආශ්‍රයනේ පටන් ගැනීම. දැන් මට මතකයි ඇය මිය යන්නේ ඉස්සෙල්ලා පුවත්පතක ලියලා තිබුණා ඇය විසින් ගායනා කර ඇය කැමති ගීත කීපයක්. දැන් මම මේ තැටි සංරක්ෂණය කළ කාල සීමාවදී මට ඒ ගීත කිසිවක් ලැබුණේ නැහැ මුල් යුගයේ. මම මේ තැටි හොයනවා නමුත් රුක්මණි දේවියට අවශ්‍ය කරන තැටි මට හම්බුනේ නැහැ. ඉතින් ඔහොම යනකොට එක්තරා දවසක මට ලිපියක් ආවා ඒ තැටි කීපයක් තිබෙන බව රුක්මණි දේවියගේ. ඒපාර මම මේ ස්ථානට ගියා. ඒ පුදුමට කාරණා වෙන්නේ අර ඇය සොයපු තැටි සමහරක් ඇතර තිබුණා. ඊට වඩා පුදුම දේ දැන් මේ ස්ථානේ ඇවිල්ලා තුඩැල්ලේ ඇය මිය ගියානේ. ඒ කිට්ටුව ගෙදරක. ඒ කාලේ පදිංචිනවා මම හිතන්නේ ලැඩි රණසිංහ. ඒ නළුවා හරිද? ඇය ඔහුගේ සහෝදරිගේ ගෙදර ඩඩ්ලි නැමැති පුද්ගලෙන් මට ඒ තැටි දුන්නේ. ඉතින් මේ එකක්. අද වශයෙන් මම මේක හිතන්නේ සුරේ අර්ථවත් අහම්පු සිදුවීමක් වශයෙන්. නේ දැන් සමහර දේවල් විශ්වයේ සිද්ධ වෙනවා අපිට හිතාගන්න බෑ. අප තර්කයට ගෝචර වෙන්නේ නැහැ. අපි තුම ඒක අහඹ දෙයක් කියලා. දැන් මේක බලන්නකෝ. ඔව්. ආයිපර මට මේ ආරංචියක් ආවා මේ පානදුරේ බෝතල් කඩේක රුක්මණි දේවියගේ නෙමෙයි නෑ පටියක තැටි තියෙනවායි කියලා. පස්සේ මම මුලින් වැඩි ඕක ගණන් ගත්තේ නෑ. නමුත් පස්සේ මට නිකන් අම්මගේ හදවත කිව්වා මෙතනට යන්න නෑ කියලා. පස්සේ මම මේ ස්ථානයට ගියා. ගියාම මට තේරෙනවා මේ පත්‍ර කඩයක් තැටි ගොඩාවක් තිබ්බා වැඩියෙන් තිබුණ දෙමළ තැටි. ඉතින් මම මේ කල්පනා කරා මේ තැටි එක තැටියක් තිබ්බා මේ තැටියේ ලේබල් සුදු පාටයි. මම පෙන්වන්නට කමක් නැහැ නේ. පෙන්වන්න නේද? ඔව්. නේද? මේ තියෙන්නේ සුදු පාට ලේබල් මොකුත් නැති පැරියක් වෙන මේ. ඔව්. ඔකට කියන්නේ මේ මවු තැටි කියලා. මදර් ප්ලේට්. මදර් ප්ලේට්. ඉතින් මම පස්සේ මේ තැටිය ගත්තා. අරන් ගෙදර ගිහිල්ලා වාදනය කරලා බලනකොට ඒ තැටිය මැවිලා පෙනෙමි රූපේ ගීතයමයි. නමුත් මැවිලා පෙනෙමි රූපේ කියන වචන වෙනුවට මේක තිබෙන්නේ මෝරා වැඩි යාලේ කියලා. මට මේක මහා පුදුමයක්. මොකද්ද මේකේ මුල? පස්සේ මම මේ කාගේ සමාවට ගිහිල්ලා පොඩ්ඩක් හෙව්වා මේ සම්බන්ධය. ඒතර මුලින්ම මෙවිලා පෙනෙවි රූපෙන් ඉස්සෙල්ලා මුලින්ම ගත්තේ මේ ගීතය. ඔව්. මෙන්න මේ මෙතන ගහලා තියෙනවා මේ කැන්සල් කියලා. ඒතර මේ තැටිය නිර්මාණය කළා මොකක් හරි හේතුවක් නිසා මේ තැටිය අවලංගු කරලා තියෙනවා. ඔව්. ගණකොතේ තියෙන කප්පස් මේක මට රොබර්ට් සම්සරත් කිව්වා. දැන් ෆස්ට්ම මතුණා. ඒ වගේ මේකේ තියෙන මැවිලා පෙනේ විරූපේ ඒ ඝන සෙට් වෙන්නේ නැහැ කියලා. ආහ් ආහ්. ඉතින් මේ සුරේ පුදුම දෙය කියන්නේ දැන් 83 ජූලි කලබල තියෙනවනේ. ඔව්. ඒ කාලෙදී ඔය බෝතල් කඩේ විනාශ වුණා. බරල මම ගියේ නැත්තම් මට ඒ තැටි හම්බෙන්නේ නැහැ. මම ඔක කිව්වා ගාමිණී ෆොන්සක මහත්මයාට. කිව්වා හැම කිව්වා සබහා ධර්මයේ ඈදෙස බලා ඉන්නයි කියලා. ඉතින් ඌව මහ පුදුම දේවල් මට හිතාගන්න බැහැ. මොකද තාමත් මම මේක ප්‍රශ්නයක්. දැන් ඔබතුමා ඒ කිව්ව කාරණාවන් එක්ක HFB WN542 කියන තැටිය බෙන් වෙලා තිබෙන්නේ මැවිලා පෙනේවි කියන ගීතයට. මේ ගීතය අපිට හමු වෙන්නේ කැලහැනේ.
1953 නේද? එස් එස් වේදා සංගීතවත් කරලා තිබෙන, ඔබට එම් සෙනවිරත්න රචනා කරලා තිබෙන ගීතය මුලින්ම රසිකයාට චිත්‍රපටයත් එක්ක තිරින වුණේ මේ තැටි. ග්‍රැමෆෝන් යන්ත්‍රයක් තිබ්බට මෙතන වාදනය කළම ඔන්න අපිට පෙන්වන්න තිබුණා. ඒ මතක සටහන අපි හිතේ තියාගෙන 53 ඉඳලා අද වෙනකොට මේ ගීතයේ තිබෙන වටිනාකම් වැඩිවීම පිළිබඳවත් මෙනෙහි කරමින් ගීතය අපි ගායනා කරමු. ඥාතිත්වයකට වැදගත්. යමු. මේ කියන කාරණාත් එක්කලා රුක්මණී දේවියගේ ජීවිතයේ අභ්‍යන්තරයට චුට්ටක් ඉනමයි නෝන කියලා මට හිතෙනවා. දැන් එඩි රංජිත් කුමාර මහත්මයා මේ එඩි ජයමාන මහත්මයාට රුක්මණීව හම්බු නොවුනා නම් සමහර වෙලාවට මේ වික්‍රමයේ අපිට කතා කරන්න නොහැකි වෙන්න තිබුණා. සමහර වෙලාවට රුක්මණී යන මාර්ගය ඇය රංගන ශිල්පිනියක් වුණත් ඊට වඩා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. මම කැමතියි දැනගන්න මේ දෙදෙනාගේ එකතුව කොහොම සිද්ධ වුණේ කියන එක. කොහොමද මේ වටිනා චරිත දෙක එකට මුහු වුණේ? කොයිද හමු වුණේ? මොකක්ද මේ අතීත කතාවේ තියෙන්නේ? මම හිතන්නේ ජීවිත කතාවේ තියෙන හැටියට සුරේ එක්තරා දවසක
B.W. ජයමාන මහත්මයාව හම්බ වෙන්න බර්ට්‍රම් ෆර්නැන්ඩෝ කියන නළුවා ඇවිල්ලා තිනවා. B.W. ජයමාන මහත්මයා ගෙදර ඉඳලා නැහැ. ඉඳලා තින්නේ ඉදි ජයමාන. මේ දෙන්න ඉදි ජයමාන මේ තින් B.W. ජයමාන එනකන් මීගමුවේ මුහුදු වෙරළේ පොඩ්ඩක් ඇවිදින්න ගිහිල්ලා තිනවා. එතනදී ඉදි ජයමානන්ට ඇහිලා තිනවා ලස්සන සින්දුවක් කියන හඬක් තව යාළුවෝ කට්ටියක් එක්ක එක්තරා ලස්සන යුවතියක්. පස්සේ දැන් එයා ඒ ඔහුට මේ එතෙන්දි තමයි පළවෙනි වතාවට මේ රුක්මණී දේවීගේ ගැන හිත යන්නේ. දැන් මෙතදි මට එකක් අමතක වුණා මේ බර්ට්‍රම් ප්‍රනාන්ඩු මහත්මයා නෙමෙයි මේ ස්ටැන්ලි මල්ලවාරච්චි කියන මහත්මයා. තමයි මේ B.W. ජයමාන මහත්මයා හම්බෙන්න ආවේ. ඒ දෙන්න තමයි මේ මුහුදු වෙරළට ගියේ. එතකොට දැන් මේ දින් ඒ කාලේ නාට්‍යවල රඟපාල නාට්‍යවල රඟපානවට වඩා නා මේ මේ ග්‍රැමෆෝන් ගීතවලට කිව්වනේ. මොකද රුක්මණී දේවී කිව්වේ HMV ලේබල් යටතේ. ඔව්. එතකොට කොලොම්බියා යටතේ තමයි ඉලිජයමාන සහ ස්ටැන්ලි මල්ලවාරච්චි ගීත ගැයුවේ. මගේ දැනෙන්නේ එතෙන්ද ඔබතුමා එකතු කළා නම් හොඳයි. රුක්මණී දේවී මුල් වරටම මේ HMV ලේබලෙට ගීත ගායනය කරනේ ආකාරය කොහොමද කියන කාරණාව. ඔව් මුලින්ම උනේ ඇය ඇත්ත වශයෙන්ම මේ රාමායණයට ඇව තෝරාගත්තට පස්සේ ඒක බලන්න ආපු ගේබ්‍රියල් කියන මහත්මයා ගේබ්‍රියල් ගුණරත්න මහත්මයා තමයි ගෙදරට ඇවිල්ලා මේ අවුරුදු 15 විතර මේ ගෑනු දරුවාව මේ HMB ලේබලේ ගීතයක් ගායනා කරන්න තෝරගන්නේ. මොකද එතෙන්දී එයාට ලොකු අභියෝගයක් වෙනවා. මොකද කියන්න හම්බෙන්නේ මහා ගාන්ධර්වයෙක් එක්ක HW රූපසිංහ කියන මේ ඒ කියන්නේ සංගීත මාස්ටර් කියන්නේ රූපසිංහ මාස්ටර් එක්ක. ඉතින් මොකද කොච්චර බය වුණාද කිව්වත් රුක්මණී ඒ තැටිගත කරන දවසේ හොඳටම උනාරගෙන මේ සින්දුව කියන්න බැරි තත්ත්වයක ඉඳලා තිනවා. ඉතින් අය කියන විදිහට අයට කීනෙම් පෙන්ලා තිනවා 100 කෙනෙක් ඇවිල්ලා ඔළුව අත ගාලා දුව හෙට ඔබට මේ ගීතේ කියන්න මම ආශිර්වාදය කරනවා කියලා උදේ ඇය ගිහිලා තින්නේ ඒ ආශිර්වාදයත් එක්ක කියලා තමයි ඇගේ ජීවිත කතාවේ කියවෙන්නේ. මම හිතන්නේ HMB තැටියකින් තමයි. මොකද ඒකේ තියෙන එක්තරා ඒ සංස්කෘත මිශ්‍ර ගීත. ඔබ කියන්නේ ওই සිරිබුද්ධ ගයාව විහාරයේ. ඒ ගීතය ඇය ඒ රූපසිංහ මාස්ටර්ත් එක්ක ගයනවා කියන්නේ මම හිතන්නේ එක්තරා විදිහක ඒ කාලේ අවුරුදු 60ක විතර කෙනෙක් එක්ක අවුරුදු 15ක ගෑන්ඩමෙක් කියනවා කියන එක මම හිතන්නේ ඉස්සරේ හිතාගන්න අමාරුයි නේ. මොකද ඒක තමයි මේ පළවෙනි මේ අවස්ථාවයි ග්‍රැමෆෝන් ගීතයකට ගීත ගායනා කරපු. හරි අපි දැන් අහපුවා මේ මුහුදු වෙරළ මේක මුහුදු වෙරළ. එතකොට එඩි ජයමාන මහත්මයා හමු වීම මුහුදු වෙරළෙදී අර මේ දෙගොල්ලෝ වෙන වෙනම හම්බෙන්නේ නැහැ. මොකද වෙන එක්කෙනෙක් කොලොම්බියා තැටියට ගීත ගයනවා, අනිත් එක්කෙනා HMV තැටියට ගීත ගයනවා. ඉතින් එතනදී මෙයා අඳුනලා දෙනවා මේ ඇඩී ජයමාන කියලා මේ කොලොම්බියා තැටිවලට ගීත ගයන කියලා. එතනින් තමයි මේ ආදරේ ඇති වෙන්නේ. මම හිතන්නේ ඒ ආදරේ දුරදිග ගිහිල්ලා අන්තිමේදී මම හිතන්නේ ඓතිහාසික මේව එකක්. මොකද එක්තරා නාට්‍යයක් තියෙන වෙලාවක තමයි මේ දෙන්න පැනලා යන්නේ. පැනලා ගිහිල්ලා මේ හිටපු ජනාධිපති JR ජයවර්ධන මහත්මයාගේ ගෙදර තමයි නවාතැන් ගන්න මේ ග්‍රෑන්ඩ් පාස් වල. දැන් ඔය ලියව බ්‍රදර්ස් කිට්ටුව තියෙන මේ දැනට වීරකේසරී කියන ගෙදර. ඉතින් මම හිතන්නේ එතනදී ඒක තමයි කේන්ද්‍රස්ථානය. පස්සේ JR ජයවර්ධන මහත්මයා සහ ඒ මෙතිනිය හොඳින් සංග්‍රහ කරලා හිමින්ම මේ නීතිඥෙක් මාර්ගයෙන් ලයනල් ගුණතිලක කියලා ඒ කාලේ හිටපු SP ප්‍රසිද්ධ කෙනා යාගේ මාර්ගයෙන් මේ බාර වෙන්නේ. මම හිතන්නේ මේක ඒ කාලේ බොහොම يعني ආందోళනාත්මක සිද්ධියක්. ඉදී ජයමාන සහ රුක්මණී දේවීගේ මේ විවාහය BW ජයමාන මහත්මයාත් ඔකට ටික විරුද්ධත්වෙන් හිටියා කියලා. ඔව් මේ නාට්‍ය පෙන්නන්න ලෑස්ති කරලා තියද්දි නිගිහිලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මොකක් මේ විරෝධය පාල දෙන කාලයක් යනකම් ඒ විරෝධය තිබිලා කොහොම හරි ඊට පස්සේ ඒක ක්‍රමයෙන් අපේ පවුලට එකතු වුණා කියලා අපහු මේ නාට්‍ය වලට aran තියෙනවා. හොඳ තැනක්. ಜಾති ભેදයක් එහෙම මොකක්වත් නැති හොඳ ලස්සන සුන්දර මංගල්‍යයක් නේද? ඔව් ඇත්ත. ඒ වගේම ආගම් ભેදයකුත් තිබුණා. එක්කෙනෙක් ක්‍රිස්තියානි, එක්කෙනෙක් කතෝලික නේද? ඉතින් ඒවත් අභිභව ඒවා ආදරයට ඒවා ඇත්තටම බලපාන්නේ නැහැ නේ සුරේ. ඔව්. දැන් මේ අපි මේ හෙළ සිංහල මේ මහා මේ ශ්‍රී ලාංකීය වංශකතාවේ නිලි රජින ගැන අපි මේ කතා කරන්නේ. අපි මේ නිලි රජින මේ මොන ජාතියේද, මොන ආගමේද, ඈ එතුමිය වටේ තියෙන්නේ මොන ආගම් වලට, මොන ජාතින් වලට සම්බන්ධ මේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිනමාව අභිෂේක කළ නිලි රජින. ඇය
රුක්මණි දේවී. මම කැමති පවුලේ සමාජිකෙන් ගැන දැනගන්න. රුක්මණි දේවීගේ පවුලේ කවුද ඉඳලා තියෙන්නේ? හය දෙනෙක් ඉන්නවා. දැන් ඉන්නේ අපේ අම්මා විතරයි. ලොකු පක්කා මේබල් එයා රත්නපුරේ. එයා දැන් ජීවතුන් අතර නැහැ. දෙවෙනියා රුක්මණි දේවි. තුන්වෙනියා ෆෙඩ්‍රික්. එයාත් එක්කම මේ ගොමේ නිවසේ වාසය කරේ. එයා ජීවතුන් අතර නැහැ. යාගේ පවුලේ ඉන්නවා. ළමයි ඉන්නවා. එතකොට ඊළඟට ඉන්නේ ෆ්ලොරන්ස්. එයා හලාවත පදිංචි වෙලා හිටියේ. එයාත් ජීවතුන් අතර නැහැ. එතකොට ඊළඟට අපේ අම්මා එයා ජීවතුන් අතර ඉන්නවා. එයාත් ඇවිද ඇවිදින්න බෑ. නැත්තම් ඇත්තටම මෙතනට එන්න ඕනද එයයි. එයාට එන්න අපහසු නිසා තමයි මම අද මෙතනට පැමිණියේ. එයාගේ බාලනංගි සරෝජනි එයාත් අද ජීවතුන් අතර නෑ. එයාත් මීගොමේ වාසය කරේ. එතකොට අද අම්මා විතරයි එයාගේ නැගණියක් වශයෙන් ජීවතුන් අතර ඉන්නේ. හොඳයි, අපි පවුලේ තොරතුරු වලට තවදුරටත් ගැඹුරට යමු. හැබැයි ඊට පෙර අපි කැමති ආයත ගීතයක ස්පර්ශය උදා ගන්න. මේක 70 දශකයේ තමයි නියෝජනය කරන්නේ. ආචාර්ය අජන්ත රණසිංහ ගී පද රචනය, මං හිතන්නේ ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීතය, පෙම් රජ දහනේ ආස් මාලිගාව නේද. රුක්මණි දේවිය මුල්වරට මිල්ටන් මල්ලවාරච්චි සමග ගී ගායනයට එකතු වෙනවා. අපේ අද දවසේ නොමියන සිහිනය තමයි රුක්මණි දේවිය. රුක්මණි දේවිය නොමියන සිහිනයක් බවට පත්වන්නේ කෙසේදයි කියන එක පිළිබඳ ලිඛිත සාක්ෂියක් අවශ්‍ය නම් යුගයක ස්වර්ණ ගීතය රුක්මණි දේවිය පිළිබඳ ඒ.ඩි. රංජිත් කුමාර මහත්මයා රචනා කරලා තිබෙන මේ විශාල කෘතිය මම හිතනවා ගාක්ම වැදගත් වෙනවා කියලා. මේ කෘතිය පිටුපස්සේ නැත්නම් මේ කෘතිය ඇතුලේ සමස්තයක් ලෙස 47 සිනමාවේ ආරම්භයේ ඉඳලම
ඊට පෙර තිබෙන ලක්ෂණත් එක්ක රුක්මණී දේනියගේ අවසාන දක්වාම තිබෙන හුඟක් තැන් මම හිතනවා අතු බෙදිලා ගිහිල්ලා සටහන් තබලා තිබෙනවා නේද පුංචි සටහනක් එකතුකලොත් මම හිතන්නේ මේ අර රංජන් කිව්වා වගේ මම රුක්මණී දේවියට හරි කැමති ඒ වගේම මම හිතන්නේ මම ආශාවෙන් කරපු ලලිත අපදානයක් මොකද මේ මේ චිත්‍රපටයේදී මම එකතු කරගත්ත ඡායාරූප කියන්නේ දුර්ලභ ගණේ ඡායාරූප ගීත ඔක්කොම අඩංගුයි ඒ වගේම සිනමා ඉතිහාසයත් ඇගේ සිනමා ජීවිතයේ ඉතිහාසයත් කැටි කරගත්ත ග්‍රන්ථයක් ඒ විතරක් නෙමෙයි මේ මුළු පොතේම මේ හැම පිටුවක් මමත් මේ වැඩසටහනෙන් ඉස්සලා කියව අහපව් මේ අහපව් කියවන කාරණාව ඇතුලේ මේ ඔහු පොත ලියනවා වගේම ජීවිතේ රුක්මණී දේවිය වින්ද හැටි සිනමා බලන්න ගිහිල්ලා මේ කටු ගාපු හැටි ඈ සිනමා ශාලාවල ගැලරි ඉඳගෙන මේ චිත්‍රපට නරඹපු හැටි රුක්මණී දේවිය දිහා බලාගෙන හිටපිට මේ සේරම මේ අර කතෘගේ කොටසත් ඒකට ඇතුළු වෙලා තමයි මේක ලියවිලා තියෙන්නේ ඒක මම හිතනවා බොහොම ස්වභාවික අත්දැකීමක් කියලා ඉතින් වටිනවා මේ කෘතිය විදිහට රචනා කිරීම සම්බන්ධයෙන් රුක්මණියගේ හඬ දැන් හුඟ දෙනෙක් කියනවා ඇය අර ඉන්දියානු ගායනයට වඩා ටිකක් බටහිර ඔපෙරාස්වරයෙන් ගායනා කරන්න තිබුණා නම් ඇයට අවස්ථාව දුන්න හුඟක් වෙලාවට ඇයි ඊටත් වඩා ඉහළට හොඳ තැනකට ගීත ගායනය යෙදෙනවා කියන කාරණාව. ෆීලික්ස් ඇන්ටන් මහත්මයා දැන් සාමාන්‍යයෙන් රුක්මණී ගීත ගොඩාක් ගත්තොත් අපිට ඇහෙන්නේ ඇගේ ජීවිතය ඇතුළෙන් තියෙන හැඟීමත් එක්ක අර රංජන් මහත්මයා කිව්වා වගේ මොකක්ද ශෝකයක් මොකක්ද දැනවීමක් ඒ ගීත ඇතුළේ තියෙනවා. ගායකයෙකු විදිහට කොහොමද ඇගේ මේ සොර පරාසයන් පිළිබඳ ඔබ සටහන් තබන්නේ? ඇත්ත වශයෙන්ම එයාට තිබුණ බොහොම ලොකු පරාසයක්. ඒ කියන්නේ බොහොම මන්ත් පල්ලෙහාම ඉඳලා ඉතාමත් ඉහළටම යන්න පුළුවන් හඬ හඬ පරාසයක් ඇයට තිබුණා. මේ ඔය කට හඬ ගැන කිව්වම මම බලන්නේ හොඳට කල්පනා කරලා බලන්න ඔය හඬ තියෙන කිසිම කෙනෙක් ඉන්නවද? කිසිම හඬක් ඔය හඬ වෙන කිසිම කෙනෙකුට ආවේ නැහැ ඊට පස්සේ. දැන් අනිත් හඬවල් බොහෝ දුරට සමාන වෙනවා. ඕනම ගායිකාවගේ හඬක් සමානට බොහෝ දුරට සමාන වෙනවා වෙන හඬවල් වලට. මම නම් කවදාවත් අහලා නැහැ. මම හිතන්නේ ඕගොල්ලන්ට අත්දැකීම ඇති. රුක්මණී දේවියගේ කට හඬ තිබුණා කිසිම කෙනෙකුට. ඒක උපත්යෙන් ඇට ලැබිච්ච දෙවියන්ගේ ලැබිච්ච වරමක් වෙන්නත් බොහොම ලස්සන කට හඬක් ඇයට තිබුණා. ඒ හුඟක් දුරට ඇගේ කට හඬ පාවිච්චි කළේ ශෝකී ගීත වලට. ඒක ඒ දවස්වල තිබිච්ච දෙයක් නෙවෙයි. ශෝක ගීත වලට කට හඬ හුඟක් උචිත වුණා. එයා බොහොම හැඟීම්වලව ගායනා කරන්නේ ඒකයි. ඉතින් මම හිතනවා ඇයට තිබුණ හඬ අති විශිෂ්ටයි. ඒ හඬ කාටවත් මන් දැන තිබුණෙත් නෑ. දෙයිද කියලා හිතන්නත් බෑ. මම හිතන්නේ ඒ නිසාම තමයි රූපසිංහ මාස්ටර් 1938 පවා මේ වයස පරතරයෙන් නොබලා සිරි බුද්ධගයා වගේ ගීතයක් පටිගත කිරීමට ඇයව යොදා ගන්නට ඇත්තේ. ඇය කොයිතරම් අපූර්වට මේ ගායනය යෙදෙනවද කියන කාරණාව මීට පෙර රුක්මණී දේවිය පිළිබඳ මතක සැමරුමකදී අපේ කිසිරි ජයසේකර අරගෙන ආපු හඬපටියක සටහන් වෙලා තිබුණා. රුක්මණී දේවිය මේ ගීතය ගායනා කරන්නේ කිසිදු සංගීත භාණ්ඩයක් නොමැතිව. ඇය මුමුණනවා තමන්ගේ වටිනාම ගීතයක පදවැල්. ඔන්න ඔබට අහන්න අවස්ථාව. අපූර්වත්වයක් ඇතුලේ නේද අර අර රංජන් මහත්මයා කිව්ව හැඟීම ඇතුලේ අපි විසිර කර තබනවාද ඒ හඬ පෞෂය. ස්ටෑන් අමරසේන මහත්මිය දැන් රුක්මණී දේවිය රඟපෑමට එන මුල් කාලවකවානු මේ අපේ සිනමාවේ අයිනු ආයනු කියන්නත් ඉස්සෙල්ලා මේ එන්නේ මේ කතාව. එතකොට ඒ රඟපෑම මම හිතනවා ටිකක් අර දකුණු ඉන්දියා ආභාෂයේ දැඩිව දැනිච්ච යුගයක් කියලා.
ඔබ හිතන්නේ නැද්ද රුක්මනි දේවිය ඒ යුගයේ පහු කළ මෑත කාලේ දැන් අද වගේ සමාජයේ ඇයි රංගනේ යෙදුනා නම් ඇගේ රංගන කෞශල්‍ය මොන වගේ තැනක තියෙද මේ තියෙන අත්දැකීම් සම්භාරයත් එක්ක අත් වශයෙන්ම ඒක දේශයක් අනිතරම කියපු දෙයක් තමයි එයා අපිට මතක් කරන ඔයගේ අතීතයේ මේ පොල්ස්කප් පිටු ගණන් දෙබස් කටපාඩම් කරගෙන එක දිගට කියාගෙන කියාගෙන යන්න ඕනේ වරද්දන්නත් බෑ ඉතින් එහෙම එතකොට හැංගීම් හිතනවා හරියට අඩුයි කියලා නමුත් ආසින් පොළොට චිත්‍රපටි ඇය ගීතයක් ගායමින් රඟපෑවා දරුණැල්ලවිල්ලක් ඇය ගායනා කරේ ඒ වගේම චරිතකුත් රඟපෑවා එතෙන්දී ඒ ඇයට තිබුණ දෙබස් හරිම අඩුයි ඇය පුදුමයට පත් වුණා මානේ මේ මෙච්චර මේ පොඩි දෙබසක් තුලින් මම මේ රංගනේ යෙදුන මං මගේ අතීතයේ මං කොච්චර වේසුණාද මේ රඟපාන්න නමුත් ඇය මම හිතන ඇයි කියනවා ඇය ඉදිරිපත් කර ආසම රංගනය තෘප්තිමත් වූ රංගනය තමයි යහසෙන් පුරට චිත්‍රපටයේ ඇයට ලැබුණේ ඒක මං දන්නවා කවුරුත් කතා වෙලා දේශයක්කට දුන්නු ඒක ත්‍යාගයක් කිසියම් ඇයට තෘප්තිමත් වෙන්න දීපු චරිතයක් මොකද ඇය හැමදේම රංගපෑවේ ආ දකුණු ඉන්දියානු ආභාෂයේ සම්බන්ධ චිත්‍රපටි දවසක් මං එකෙන් ඇහුවා මේ දේශයක්ක දැන් කියපු සින්දු වලින් වැඩිම කැමති සින්දු මොකක්ද කියලා සින්දු නම් ගොඩාක් තියෙනවා නමුත් මං එක සින්දුවර කැමති ඒක මගේ ජීවිතයට හරි සමීපයි සම්බන්ධයි ඒ ගීතය ඇවිල්ලා මේ ඩුවට් එකක් මේ රාත්‍රිය මිරොන් සොයා කොමාගේ සීපාලිකා ඒ ගීතය අද මේ ගීතය ගායනා කරනවත් දන්නේ නැහැ නමුත් ඒ ගීතේ රැ හරි මාදරේ ඒ ගීතය ලියලා තියෙන හර්බර්ට් එම්සේනත් මහත්මයා මම හිතන්නේ දේශයක්කට හුඟක් ගීත ලිව්වෙත් විශේෂයෙන් ප්‍රේම ගීත ලිව්වෙත් හර්බර්ට් එම්සේනත් මහත්මයා තමයි පහු කාලෙක මට හර්බර්ට් අයියත් එක්ක චිත්‍රපටයක රංගපාන්න ලැබුණා ඔහු මගේ සැමේට රංගපෑවා ඉතින් ඇය පිළිබඳව විශේෂිත මතක් කිරීමක් ඇය හරිම සුන්දර කාන්තාවක් අගේ කිරීමක් ඇතුව තමයි ඔහු කතා කරේ මම හිතන්නේ හර්බර්ට් අයියා ඇයට හුඟක් ගරු කරා ඒ වගේම හුඟක් ආදරය කරා ඒ ආදරේ අපි බෙදාගමු කැලෑ හඳට කිහිල්ල 1953 කැලෑ හඳ එස්එස් වේද තමයි මේ සමස්ත සිනමාවේ සංගීත අධ්‍යක්ෂණය කළේ හර්බර්ට් එම්සේනරත්න ලියන මේ ගීය රුක්මනියගේ තවත් වටින ගීයක් බවට පත් වෙනවා මනෝජ් පීරිස් ඇතුළු වාදක කණ්ඩායම සූදානම් දිවා කිනි
මේ ගීතය අහනකොට රසවින්දිනකොට මේ දැන් බලන්න දැන් මේ මුල් මුල් තැටියක් අපේ අතේ තියෙනවා කියන එකේම තියෙන වටිනාකම කොහොමද කියන කාරණාව 1953 කැලෑහඳේ ගීත ඇටියක් මෙතුමා අරගෙන ඇවිල්ලා අපිට පෙන්නකොට මේක වාදනය කරන්න නොහැකි වෙන ගැන මම කනගාටු වෙනවා WN 531 දෙවාගිනි ඇත්තරම මේ සඳහන් වෙලා තියෙනවා BW production කියලා අනිත් පැත්තේ සඳහන් වෙලා තිබෙන මගේ ප්‍රේමමාලිනී ගීතේ මේවා තමයි අපේ රටේ ඉතිහාසය පිළිබඳ මේ ගීතමය ඉතිහාසය පිළිබඳ මම හිතන්නේ මෙතනදී රංජිත් කුමාර මහත්මයා අපේ සිනමාව පිළිබඳ සංරක්ෂණයන් පිළිබඳ කතා කරනවා නමුත් අපේ සමස්ත ගීතය කොතනකවත් හරියට සංරක්ෂණය වෙලා නැහැ. ඒ ලයිබ්‍රරි ඒ පුස්තකාලවල ඒ දේවල් තියෙනවා. දැන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පුස්තකාලය ඇතුළේ ගොඩාක් දේවල් තිබෙනවා. නමුත් ඉන් පිට සංරක්ෂණය නොවිච්ච කොයිතරම් ගීත තියෙනවා. ගීතය පිළිබඳ සංරක්ෂණය ගැන අපි කතා කරන්නම ඕනේ එතනදී. මේ තියෙන්නේ දැන් මේවා ඔබ සමහර වෙලාවට ඉස්සර මීට අවුරුදු 15කට 20කට ඉස්සරහත් මේවා මේ පාරයින වෙලන්සැල්වල යන්තම් යන්තම් දකින්න තිබ්බ දැන් නම් කෞතුක වස්තු. මේ තියෙන්නේ කැලෑහඳේ ගීත අරංගු වෙලා තිබ්බ ගීත අත්පොත. එතකොට අයිනාංගනී චිත්‍රපටේ සින්දු පොත 725යි. මතභේදයේ චිත්‍රපටේ දස්කෝන් ඔන්න ඔන්න දැන් හුඟ දෙනකොට මේවා මතක් එන්න පුළුවන් දැන් සමහර වෙලාවට පෙම්මතුන් පෙම්මතියන්ට නේද එහෙම ගිහිල්ලා දෙන්නත් මේ වගේ දේවල් ගන්න ලාබෙට අරන් යන්න පුළුවන් දෙන්නේ නේ දස්කෝන් එතකොට සිරියලතා මේ තියෙන්නේ සිරියලතා චිත්‍රපටයේ අත්පොත නලංගන මතභේදයේ තවත් එකක් උක්මල් කියලා එදා ගීත අඩංගු වෙලා තිබුණු ගීත පොංච ඒ වගේම පෙම් කුසුම් ගුවන්විදුලි ගීත තමයි මෙහි අඩංගු වෙලා තිබුණේ. මේ හැම එකක් එක්කම අරගෙන ආවා යම්කිසි සංරක්ෂණයක්. මොකද එකක් චිත්‍රපටයේ බලලා මේ ගීතය ඔවුන් රස විඳිනවා. ඊට පස්සේ ගීත ඇටි අහලා මේ ගීතේ තවදුරටත් විඳිනවා. ඒ වගේම පොත බලලා මේ ගීතේ පාඩම් කරගන්නවා. අද මේ ඔක්කොම එකට බද්ධ වෙලා යනකොට මේවා ඒ සමාජයේ මතක හිටින ගීත බවට පත් වෙලා තියෙනවා. ඔබතුමාට අත්දැකීම් තිබෙනවා කොළඹ යුගී දම් විශේෂයෙන්ම ඔබතුමාගේ මේ කොළඹ තදාසන්න ප්‍රදේශයේ ආශ්‍රිතව රුක්මණී දේවියගේ ජීවිතේ යම් කොටසක් ගෙවෙනවා. ඒ වගේ මතක සටහන් මම කැමති එකතු කරනවා නම් අර පොතේ අඩංගු වෙලා තිබෙන කාරණා. මම හිතන්නේ ඉතින් මුලින්ම කඩවුණු පොරොන්දු වුණේ මේ රුක්මණී දේවි රංගපෑවේ ඒ චිත්‍රපටයේ තිරගත වුණේ 1947 ජනවාරි 21 වෙනිදා කින්ස්ලි සිනමා ශාලාවේ. ඉතින් මගේ ගේ තිබුණෙත් කොස්කස් හන්දියේ මේ ඒ කිට්ටුවමයි. ඉතින් මම හිතන්නේ අපි අහලා තියෙන හුඟක් මේ ඉතාම ඓතිහාසික ස්ථානයක් කිනිසි සිනමාහල. දැන් අපි මුලින්දලා සුරේ කතා කළා රුක්මණී දේවිගේ ගීත පොත් පෙන්නලා මේ රංජන් සිල්ව මහත්තයා එකතු කරපු ගීත තැටි සහ ගීත පොත්. එතෙන්දී මට එක දෙයක් මතක් වුණා. දැන් රුක්මණී දේවිය ගයපු ගීත රුක්මණී දේවියට පමණයි චිත්‍රපටිවලදී භාවිතා කළේ. මොකද ඒක වෙන දැන් අපි හැම උදාහරණයකට ජෝතිපාල චිත්‍රපටි නළුවෙක්. නමුත් ඔහු හැමෝටම මේ ගීත ගැයුවානේ. නමුත් රුක්මණී දේවී ගීත ගැයුවෙත් එයා රංගපාපු චිත්‍රපටිවලට විතරයි. ඉන් පරිබාහිරව කියලා තියෙන්නේ පතිවත කියන චිත්‍රපටියට. ඒක මේ හින්දි චිත්‍රපටියක් නේද රංජන? ඒක මේ පතිවත කියන චිත්‍රපටිය දෙබස් කවපු එක. ඒකට විතරයි රුක්මණී දේවී පිටස්තරින් කියලා දෙන එකම ගීතේ. අනිත් ඔක්කොම ඒක ඇයටම ආවේනික වෙච්ච හඬක්. ඒ රූපය රඟපෑම සහ ගායනය දෙකම. දැන් එහෙම ශිල්පිනියන් ඊට පස්සේ අපිට බිහි වුණාද? නෑනේ බිහි වුණේ නැත් වශයෙන්ම. ඒ කියන්නේ සිනමාවේ ප්‍රථම සහ එකම ශිල්පිනිය තමන් වෙනුවෙන් තමන්ම ගීත ගායනා කරගෙන රංගනේ යෙදුණා. දැන් මොකද මුල් යුගයේ නර්තනෙද්ද දැන් මුල් කාලයේ ඉන්දියාවේ නූර්ජහාන් සුරයියා වගේ අය ගීත කිව්ව චිත්‍රපටිවල රඟපාමින්ම. එතකොට මේ සුරේන්ද්‍ර කියලා ගායකයෙක් හිටියත් නළුවෙක්. නමුත් මුල් කාලේ චිත්‍රපටි නළුව රුක්මණී දේවිත් එක්ක කියපු යුග ගීත කියපු ඔක්කොම චිත්‍රපටි නළුව. අරුණ ශාන්ති, ක්‍රිෂ්ටි දමෙල්, එතකොට ඒ වගේ අය, එතකොට ස්ටැන්ලි මල්ලවආරච්චි ඔක්කොම කිව්වේ ඔය මොහිදින් බෙක් ධර්මදාස වල්පොල එනකන්
කිව්වේ ඔක්කොම නමුත් රුක්මණී දේවියටගේ කියපු ගීතේ ආවේනික ශෛලිය දැන් අපි හිතමු අපි හොඳට අහලා තිනවා රුක්මණී දේවිය කියපු සින්දු හින්දි ගීත දෙමළ ගීත නමුත් SS වේදා වගේ අය ඒක වෙනම අර්ථකථනයකට තමයි රුක්මණී දේවියට හදලා දෙනු. ඒ රුක්මණී දේවිය කියන්නේ ඒ හින්දි සින්දුව නෙමෙයි. රංජන් එක කලින් පැහැදිලි කළා. එයා දෙන මේවා එක ඒ සිනමාව රංගනයත් එක්ක දෙන ඒ හඬ මම හිතන්නේ සදාකාලිකයි. ඒක ස්වර්ණමය ගීතයක්. ඔව් දැන් ගීත ගායනයේ රඟපෑම ගැන කතා කළා. එතකොට අපේ ඇගේ රංගනය ගැන කතා කළා. උදාහරණ දෙන්න පුළුවන්. දැන් එක තැනක් තමයි චින්චින් නෝනා චිත්‍රපටයේ මෙන්න මේ දර්ශන ටික. අපිට පුළුවන් බලන්න. முத்துக்குளிக்க வாரீர்களா ஐயோ முத்துக்குளிக்க வாரீர்களா முத்துக்குளிக்க வாரீர்களா ஐயோ மே ஒன்று விரண்டு பாலமதோனி மமவெனி மூணு முத்துக்குளிக்க வாரீர்களா ஐயோமே பத்துரட்டே இருவத்திகளச்சனி மகே நம் ராஜபதி ஐயோமே ஐயோ ஐயோ முத்துக்குளிக்க வாரீர்களா வாரீர்களா ஆமே தென்ன ராஜா ராணி வாகே தோடா தோ துணியா கே கர்ல எந்தே கர்ல எந்தே கர்ல நாமா தேவத்தி ஐயோடா ஐயோ ஐயோ முத்துக்குளிக்க வாரீர்களா முத்துக்குளிக்க வாரீர்களா ஐயோமே பத்துரட்டே இருவத்திகளச்சமி மனம் ராஜபதி ஐயோ මොනතරම් අපූරු මේ රංගනයක්ද නේද? දැන් අර ඔබතුමාලා කිව්ව කාරණාවලට සාක්ෂි තමයි අපිට මේ සපයන්න පුළුවන් වෙන්නේ. දැන් සුදු දැන් තව දෙයක් තියෙනවා. දැන් මේ පැරණි ගීත කියලා හුඟක් අය කතා කරන්නේ වැඩියෙන්ම 60 දශක සහ 70. දැන් සාමාන්‍ය 50 දශක සම්පූර්ණයෙන්ම අහ කරලා තිනේ. නමුත් දැන් ඒක රුක්මණී දේවියට වෙච්ච අසාධාරණයක්. මොකද රුක්මණී දේවි ගායනා කළ ගීත වැඩි ප්‍රමාණයක 50 දශකේ. ඒ වගේම දැන් රුක්මණී දේවිගේ මේ ගීත මේ ප්‍රසිද්ධන තව හේතුවක් තමයි මුල් යුගයේ දැන් අපේ නවකතා තිබුණනේ කැලෑහඳ සිරියලත දෛවයෝග ඒවා නවකතා පොත්. ඒ නවකතා පොත් තමයි චිත්‍රපටෙ නැගුණේ. අනිත් එක කැලෑහඳ කියන එක මම හිතන්නේ පාසල් වලට රංජිත් තිබුණා. ඉතින් දැන් ඒ සාධකෙත් සෑහෙන බලපානවා. ඒ වගේම සූර්ය මට තව දෙයක් කියන්න ඕන. දැන් සාමාන්‍යයෙන් රුක්මණී දේවිගේ ගීත කියලා බොහෝ දිනා අහලා දින 140ක් විතර. තව 60ක් විතර අහක් වෙලා තියෙන්නේ. මම සියල්ල මරෙක් කව කරමු සමන් දන්නවා. ඉතින් ඒක විශාල අසාධාරණයක්. දවසක් ගේ වටලන්න ඕන. ඒ කියන්නේ දැන් අර මුල් යුගයේ ගීත එහෙමනේ ඔය කපටි ආරක්ෂක පෙරළෙන නම ඒ වගේ වැරදුණු කුරු මානමනේ අනිත්ක දස්කොන් දැන් බලන්න මේ ස්වතන්ත්‍ර ගීත. අයි පරිණි වතාවල සුදී මේ ශාස්ත්‍රීය ගීතයක් කියන්නේ මේ ෂෙල්ටන් ප්‍රේමරත්නගේ සංගීතයත් ඒ දස්කොන් චිත්‍රය. අනිත්ක සුදී දන්නුද? ඔව් දැන් සිංහල සිනමාවේ උච්චම සොරෙන් කියන ගීතයක් තියෙනවා සිරියලතා චිත්‍රපටයේ ස්වතන්ත්‍ර නිර්මාණයක්. දැන් ඒ කියන්නේ රුක්මණී අර ගීතේ අවසානයේ ඉහළම සොර වලට යනවා. නමුත් බොහෝ දෙනා ආලේකලානම් කියලා ආලේකලානම්. ඒක වැඩි ඉතින් අහලා නැහැ. දැන් ඔය කියන කතාව හත්පසින්ම වෙනස් වෙන තැනකට එනවානේ 60 දශකයේ අගබාණුවත් එක්ක 1962 පටන් ගන්න ලොස් කැබල්ලෝ සංගීත කණ්ඩායමත් එක්ක පසු කාලීනව නිත්‍ය ගායන ශිල්පිනියක් විදිහට එකතු වෙනවා රුක්මණී දේවිය. ඉතින් ඒ එකතු වීම නිසා අර ඉතික් අපි නොහාපු බටහිරාර මිශ්‍ර වෙච්ච කණ්ඩායම් සංගීතයේ ආභාෂය ලැබපු අපූරු ගීත සමුච්චයක් එකතු වෙනවා. දැන් උදාහරණ කොට ඔබට මතක් කරන්න පුළුවන් දැන් මැණිකේ ඔබේ සිනා වගේ ගීතනේ. එතකොට මල්බර හිමිදිරියේ සඳක් නැගී සඳක් ගිලි මේ වගේ ගීත අපිට සටහන් තබන්න පුළුවන්කම දෙවෙනවා. දැන් ලොස් කැපර්ලෝ සංගීත කණ්ඩායමත් එක්ක තිබෙන සටහන් එක්ක කතා කරලා බලනකොට නෙවිල් ප්‍රනාන්දු නෙවිල් ප්‍රනාන්දු ඔව් රුක්මණී දේවියයි දෙදෙනා සහභාගී වෙලා තිබෙනවා යාපනයේ ප්‍රසංගවලට පවා. දැන් මේ ප්‍රසංගවලදී නෙවිල්ට දමිළ භාෂාව හසුරවන්න නොහැකි වුණාට රුක්මණී දේවිය දමිළ භාෂාව පැහැදිලි ලෙස හසුරුවලා තිබෙනවා. ඒ නිසා ලොස් කැපර්ලෝ සංගීත කණ්ඩායම තුළ ඇතැම් ගීත මේ සිංහල පද
දමිළ භාෂාවෙන් පවා ලියාගෙන ඇය ගායනා කරලා තිබුණා. ඒ නිසා මේ දමිළ ජනතාවගේ මහත් රසික ප්‍රසාදය ලොස් කැබල්ලොස්ට ලැබුණා කියලා වෙලා ලොස් කැබල්ලොස් සංගීත කණ්ඩායමත් එක්ක තිබෙන සටහන් එක්ක අපිට හොයා ගන්න පුළුවන්කම ලැබෙනවා. හරි. දැන් අපි ඒ අතීතයට යන් කණ්ඩායම් සංගීතයත් පොඩ්ඩක් ස්පර්ශ කරලා එන්න. අපේ කීර්ති පෙස්කෝල් මහත්මයා පැමිණ සිටිනවා චේතනාරණ සිංහත් සමග. මේ යන්න සූදානම් වෙන්නේ මැණිකේ ඔබේ සිනහවේ ගීතය ස්වාගෙන. අපි ගායනා කරමු. Me, the man, 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 me,
ශ්‍රී ලංකාවේ සිනමා වංශ කතාවේ මුල් දශක ద్వාරේ පහු කරගෙන එනකොට නැත්නම් මුල් වසර 20 පහු කරනකොට රුක්මනි දේවිය තමන්ගේ ගීත ගායනය සහ රංගපෑමේ මම හිතනවා ශ්‍රේෂ්ඨ සම්දිෂ්ඨානයක් සලකුණු කරලා තිබුණේ. හැබැයි මේ මුල් කාල වකවානුන් තුල සහ ඉන් පසු ඇගේ මරණය දක්වා අය කරන ලද රංගනය පිළිබඳ විවිධ අවස්ථාවලදී ඇගීම් ලැබිලා තිබුණත් මට ඔබෙන් අහන්න සිද්ධ වෙනවා රංජන් මහත්මයා ඇගේ රංගනයන් පිළිබඳව සහ ඔහු ගායනය පිළිබඳ නිසි ඇගීමක් එකතු වෙලා තියෙනවා විශේෂයෙන් ගායනය පිළිබඳව. ඇත්ත වශයෙන්ම සුරේ හැම වෙලා නැහැ. ඒක රුක්මනි දේවිට පමණ නෙවෙයි ඒ යුගයේ 50 දශකයේ සියලටම වාගේ. ඒ කියන්නේ වැඩි ඇගීමකට පාත්‍ර වුණේ නැහැ. දැන් රංජිත් කුමාර් ලියලා තිනවා මේ පොතක් කරන්නේ ඒ වගේ ඉතින් සුළුසුළු පොත් දීලා තිනවා. දැන් මේක මේ මෑතකදී අපේ ඔව් ඉතින් මම හිතනවා මේ සුරේකට හේතුව මෙන්න මේකයි මුල් යුගයේ සිටම අපේ සිනමාව දෙස බැලුවේ මේ දකුණු ඉන්දියා අභ්‍යාසයේ තියෙනවා කියලා බැලුවා. ඉතින් ඒකෙත් සත්‍යයක් තියෙනවා. ඊළඟට එදා අතිශයින් ජනප්‍රිය වූ ගීත නිර්මාණය වුණා. ඉතින් ඒ නිර්මාණ දිහා බැලුවොත් ඒව ප්‍රහෙන්මයි. ඉතින් ඒකත් එකයි. ඊළඟට අනිත් එක මේ ඒගොල්ලෝ මේ ගීත උන්වක්ම අනුකාරක ගීත කියලා හිතුවා. ඒ වගේම ගීතේ පද රචනයේ තියෙන්නේ. පද රචනයේ ප්‍රශස්ත මට්ටමක තිබුණේ නැහැ. ඉතින් ඒකටත් ප්‍රහාරයක් ලැබුණා. ඒ වගේම තව දෙයක් තියෙනවා. ඒ දවස්වල මෙන්න මෙහෙම දෙයක් තිබුණා. මොකක් හෝ හින්දු තනුවකට බලෙන් වචන ගොඩක් එබුවයි කියලා. ඒකේ සත්‍යතාවකුත් තියෙනවා. දැන් දෙබස් ගැව චිත්‍රපට බැලුවට පස්සේ අපිට තේරෙන නමුත් හැම ගීතෙම මේක සාධාරණ නැහැ. දැන් මට මෙහිදී කියන්න අවශ්‍යයි දැන් එකපාර කරුණාත් අභිසකර සහ මේ හර්බර්ට් ටීම් සුනත් මහත්ම කිව්වා මේ දැන් මෙහෙමනේ එක්කෝ වචන වලට තනුව හදනවා තනුවට වචන හදනවා. දැන් බැරි වෙලා කියන්නේ තනුව ප්‍රබල වෙනකොට ඒ රචකයාට ඉබේටම වචන පහළ වෙනවා කියලා. ඒ කියන්නේ තනුව විසින් දැඩි ලෙස ඉල්ලා තිබෙන වචන ගොඩක් පහළ වෙලා තිනවා. අන්න ඒ වගේ ගීතක් තියෙනවා. ඉතින් අනිත් එක තව දෙයක් තියෙනවා. දැන් සමහර ගීත ස්වතන්ත්‍රයි කියලා ඒවා ඇගීමකට පාත්‍ර වුණෙත් නැහැ. හොඳ උදාහරණේ දස්කොන් චිත්‍රපටිය. දැන් දස්කොන් චිත්‍ර ඔව් දස්කොන් කවදාකවත් දස්කොන් ගැන කතා කරන්නේ නැහනේ. ඒක සංගීතය කරේ ෂෙල්ටන් ප්‍රේමවර්ධන. සියල්ලම ස්වතන්ත්‍ර නිර්මාණ. ඒ වගේම ඒවා ටිකක් රාගධාරි මට්ටමට කිට්ටුයි. ඒ වගේම සිරියලතා. අර මම ඉස්සෙල්ලා කිව්ව උච්ච ස්වරයෙන් යන එක. අනික මේ දැන් රුක්මනි දේවිගේ අගේ තේරුණා මේ මෙයාට කාටද සජාඩු සෙන්ට්. ඔහු විශේෂම සඳහන් කළා තිනවා. ඒ වගේම ගෞස් මාස්ටර්. දැන් ගෞස් මාස්ටර්ගේ සංගෝල පිළිතුරු චිත්‍රපටයේ ඇය ගීත ගායනය කරා. ඉතින් කරුමෙකට වගේ ගෞස් මාස්ටර් 53 මිය ගියා. ඒ චිත්‍රපටය ආයේ 51 ඉතින් ඒ වගේ දේවල් තියෙනවා අපේ සිනමා ඉතිහාසයේ. දෛවයෝගේ අත්වසම සූරේ එතන අර සුයානි නෝනා කිව්වා වගේ කලින් දැන් අන්තිම කාලේ රුක්මනි දේවිගේ අන්තිම කාලේ මේ අහසින් පොළොවට චිත්‍රපටයේ ගීතයක් කිව්වා. මොකද රුක්මනි දේවිට ඕන වෙලා තිබුණා ලෙස්ටර්ඩීම් ස්පීරිස් මහත්මගේ චිත්‍රපටයක රඟපෑමේ ආශාව තිබුණා. එතකොට මේක මේ ඇත්ත වශයෙන් මේ මම සිද්ධිය දන්න නිසා කියන්නේ මිල්නා සුමුතිපාල මහත්මිය තමයි ඇත්ත වශයෙන්ම ඕනකම තිබුණේ රුක්මනිව ගන්න මේ චිත්‍රපටියට. ඒ වගේම එතුමියට තමයි ඕන වෙලා තිබුණේ ඇයට ගීතයක් දෙන්න. මොකද ඇයගේ රසිකාවිය හින්දා. නමුත් පුදුම වැඩ කියන්නේ නිමල් මින්ඩිස් කරපු ඒ ගීතය ඇය මැරුණෙන් පස්සේ ජනාධිපති සම්මානය හම්බුණා හොඳම ගායිකාවස්දී. ඉන්න මැරුණෙන් පස්සේ යගේ කළේ. ඉතින් මට මතකයි ගායිකාව හැටියට ඉඩී ජයමාන මහත්මය අඩාණ්ඩ සම්මානය ගත්ත ජනාධිපති සම්මානය. ඉතින් මොකද මේ ඇත්ත වශයෙන්ම ඒව අගේ කිරීමක් වුණේ නෑ මුල් කාලේ අර කිව්වා වගේ රංජන් කිව්වා වගේ දැන් ෂෙල්ටන් ප්‍රේමරත්නගේ ඒ ගීත දස්කොන් සහ දෛවයෝගේ චිත්‍රපටි වල ඒ කාලේ චිත්‍රපටි උළෙලවල තිබුණා නම් අනිවාර්යයෙන්ම ඇයට ගීත මේ සම්මානය ලැබෙනවා. ඒක තමයි අර 60 ගණන් වලදී සම්මාන උළෙලවල් පටන් ගත්තේ නේද? ඉතින් ඒක නිසා මේ ඒක අතහැරලා ගියා හුඟක් අය. යම් මේකේ මුල්ම සිනමාවේ මුල් යුගයේ නියෝජනයක නොකර මැද වකවානුව නියෝජනය කළ අද්දක්කා පැවත ආවනම් මම හිතනවා මහා විපර්යාසයක් අපේ සිනමා වෙනුවෙන් ඉටුකල සහ අගය කරන ලද ශිල්පිනියක් බවට පත් වෙයි කියලා. කොයිතරම් දුරට අපි කතා කළාද තමයි එකල පුවත්පත් සිනමාව පිළිබඳ ලැබි පුවත්පත් මේ 1960 කලා සංග්‍රහව රුක්මනි දේවියගේ ඡායාරූප මුල් පිටුවට යොදාගත්තා. මේ එවැනි සංග්‍රහ කිහිපයක් මම ඔබට ඉදිරිපත් කරන්නේ. ඒ සංග්‍රහවන් සියල්ලගේම ඇගේ රූප ඒ විදිහටම යොදාගත්තා. ඉතින් මේ හැම සංග්‍රහයක් තුළම අපිට ඒ කාරණා පිළිබඳ සටහන් තබන්න පුළුවන්. මේ විවිධ චිත්‍රපටවල නලගාමු නේද මේ විදිහට යොදාගත්තා. ඒ තුළ රුක්මනියට තිබෙන මේ ජනතා ආකර්ෂණය මම හිතන්නේ
ඉතාම අඩු වැඩි වශයෙන් මේ මේ පුවත්පත් නිර්මාණය කරපු දවියත් ලබා ගත්තා කියලා මම විශ්වාස කරා. ඈ? ඔව්. එතකොට දැන් රුක්මණිය සමග ගීත ගායනා කිරීමේදී ඇයට හමු වෙන වැඩිමනත් යුග ගී ගායනා කරන්න ලැබෙන්නේ මොහිදින් මේ කලාකරුවා සමග. මොකද ඒක අත්වසෙම පටන් ගන්න මම හිතන්නේ මුතු විශ්වාසෙන්ද හඳන්නේ නැනේ මුල් වතාවට රුක්මණි පටන් ගන්න මේ මේ කැලෑ හඳින්නේ. කැලෑ හඳ ඊට ඉස්සෙල්ලා මුතු විශ්වාස. මම හිතන්නේ ඒක මේ මේ රුක්මණිට විවිධ අය ගීත කියන අවස්ථාව ලැබුණා යුග ගීත විශේෂම ධර්මදාස වල්පොළ දොස්තර චිත්‍රපටයේ කියන ගීත හුඟක් ඒ ගීත හුඟක් ශෝකී ශෝක ගතියෙන් පිට එකක් මොකද වාසනාවන්ත කල් ලබා වගේ ගීත බලාපල්ලා මේ මූණේ හිට වගේ ගීත බොහොම අඩු වශයෙන් රුක්මණී දේවිය මේ මේ සතුටු වෙන ගීත කියලා තියෙන්නේ හුඟක් නේද ශෝකී ගීතනේ තියෙන්නේ මම හිතන්නේ ඒවත් අය ඉතාමත්ම මේ දැන් අනිතක දැන් සංගවුණු පිළිතුර අසුරින් හදපු ද්‍රවිඩ චිත්‍රපටි කුසුමලතා චිත්‍රපටි ඔක්කොම ගීත දෙමළ භාෂාවෙන් කියන්නේ අය ඉතින් ඒකින්ද මේ මේ ලොකු අර දැන් ඔබ කිව්වා පළවෙනි මේ මේ ආකාශ තරු ආකර්ෂණයේ මුලින්ම හම්බුනේ ඇයට සුපර් ස්ටාර් කෙනෙක් වෙන විදියට. එතකොට ලංකාවේ පළවෙනි රසික සංගමයක් ඇති වෙන්නේ ජෙෆ්රි ජීසිංහ මහත්මිය පටන් ගන්නේ මේ රුක්මණී දේවි වෙනුවෙන්. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒක ඉතා වැදගත් මේ චරිතයක් හැම පැත්තෙම තෝල්ණී වෙච්ච මේ රුක්මණී දේවි කියන්නේ ඉතින් එසේ මෙසේ තාරකාවක් නෙමෙයි. ඔය තේ කාලේ සම්මාන උළෙල නොතිබුණාට මට මතකන දැන් එඩි රුක්මණී වල දැන් මේ පළාතට එනවා කියලා කිව්වහම උත්සවයකට හරි මොකට හරි සම්බන්ධ වෙන්න ඒ පළාතේ මිනිස්සු ඒකට සෑදි පෑදි පාර දෙපැත්තේ ඉඳගෙන බලන්නේ බලාගෙන ඉන්න හැටි. එතකොට ඇත්ත වශයෙන්ම සමෘපොත් අතේ තියාගෙන නමුත් ඒගොල්ලන්ට මෙහෙම වාහනේ පාසලට විතරයි පේන්නේ. ඉතින් එතෙන්දී ඒගොල්ලෝ අත් දෙක වනාගෙන යනවා එඩි අය රුක්මණී ඉඳගෙන ඉනවා. ඉතින් ඒ ඒ ඒ ලැබුණු ජනතා සම්මානෙම ඇති මම හිතන්නේ දෙන්නට. දැන් සාමාන්‍යයෙන් මීගමුවේ අඟුරුකාර මුල්ල පන්සල ඉතා ප්‍රසිද්ධ පන්සලක්. මේ පන්සලට වන්දනාව යන පිරිසක් හිටියේ අනිවාර්යයෙන්ම ජය රුක්නිවස ඒ ළඟම තියෙන ජය රුක්නිවස බලන්න යනවා. ඒ කියන්නේ රුක්මණී දේවි සහ එඩී ජයමාන හිටපු ගෙදෙට්ට කිව්වේ ජය රුක්නිවස. ඉතින් මේක බලන්න හරියට වන්දනාව යන වගේ. එතකොට මේ මීගමුවේ අඟුරුකාර මුල්ල පන්සලේ වන්දනා කළ එන ගමන් මේක දරත් වන්දනා කරගෙන තමයි යන්නේ. ඒජිත් සොයිස මහත්ම තමයි මේ ගීතය රචනා කරන්නේ. ආර්ය චන්ද්‍රසේනයන්ගේ සංගීතයට රුක්මණී දේවිය ගායනා කරන්නේ. ලස්සන ගීයක් අපි දැන් රස විඳිමු. මාගේ රජා ඔහිදගී මාවගේ
හැම සොඳුරු කාරණාවක් පිටිපස්සෙම රුක්මණී දේවියගේ ජීවිතේ මොකක්ද දුකක් හඹාගෙන ආවා කියලා මට නම් හිතෙනවා. ඇයි වේදිකාවෙන් තමයි තමන්ගේ මේ රංගන අභිලාෂයන් ජයග්‍රහණය කරගන්න ගමන පටන් ගන්නෙ. ඇගේ ගායනයන් පටන් ගන්නෙත් මේ රංගනය හා සමගම වේදිකා නාට්‍ය සම්ප්‍රදාය ඇතුලේ. ඇයි සිනමාවට අවතීර්ණ වෙනවා. හැබැයි 70 දශකයේ අග වෙනකොට රංජිත් කුමාර මහත්මයා මේ ඇය ආපහු යනවා වේදිකාවට. ඒ ගීත ගායනා කරන්න. දැන් මට මතක් වෙන සුරේ දැන් අන්තිම කාලේ වෙනකොට දැන් මිනර්වා යුගයෙන් පටන් ගත්ත වේදිකා නිලිය ධම්මජාගුඩ වගේ මේ ප්‍රවීණ ඒ කාලේ හිටපු දක්ෂනා නාට්‍ය නිෂ්පාදකගේ වෙස්මූණු කියන නාට්‍ය රඟපානවා. දැන් මේකේ රඟපාන්නේ උද්දච්ච රදල ගෑණි කුමාරි උඩුවෙල කියලා. එතකොට දැන් මේ නාට්‍ය කරනකොට මේ පළවෙනි දර්ශනය දැන් ලයන්වෙන් ශාලාවේ පෙන්නකොට දැන් ධම්මජාගුඩගේ එක්තරා මේවයක් තිබුණා කිව්වොත් වෙලාවට පටන් ගන්න එක. දැන් පළවෙනි නී සීනුව නාද කරනවා රුක්මණී දේවී එන්නේ. පටන් ගන්න රුක්මණී දේවීගේ. දැන් ධම්මජාගුඩ කලබල වෙලා බලනවා රුක්මණී දේවී නැහැ. රුක්මණී දේවී ඇවිල්ලා ළඟට ධම්මජාගුඩට කියනවා මට තප්පර ගාණක් අවසර දෙන්න මේ මට වඳින්න ඕනේ කියලා. දැන් මේ මේ රුක්මණී දේවිය වඳිනවා ආශිර්වාදයේ ගන්න ධම්මජාගුඩකින්. වැඳලා තමයි වේදිකාවට ඉන්නේ. දැන් බාන කොයිතරම් නිහතමානීද කියලා මෙච්චර වයසනුත් වැඩි ජ්‍යෙෂ්ඨ මේ රංගන ශිල්පිනියක් මේ මේ එයා ඒ සලකන්නේ එතනදී එයාගේ නාට්‍ය ගුරුවරයා හැටියට ධම්මජාගුඩ. ඉතින් එදා විනාඩි 5ක් විතර පරක් වෙලා තියෙනවා මේ පළවෙනි වතාවට පටන් ගන්න මේ එයාගේ මේ ආශිර්වාදේ ලබන්න. මොකද හුඟක් දෙනෙක් සුරේ කිව්වා මේ හුඟක් ඇගේ රඟපෑම් අගේ කරපු නැති බවක් අපිට හුඟක් වෙලාවට දකින්න. නමුත් මාර්ටින් වික්‍රමසිංහ, ඉදිරිවීර සරච්චන්ද්‍ර වගේ අය, තිස්ස කාර්යවසම් වගේ අය අගේ කළා තිනවා මේ ඇගේ රඟපෑම් ගැන. ඒ වගේම මහගමසේකර ලංකා මාතාවගේ හැටියට තමයි රුක්මණී දේවියව එක්තරා කවියකින් හඳුන්වලා තින්නේ. ඉතින් මේකෙන් අපිට පේනවා රුක්මණී දේවියගේ ඒ තියෙන මේ රඟපෑමේ ශක්තිය. ඒ කියන්නේ ධම්මජාගුඩ කියලා තියෙන ඔහුගේ නාට්‍ය රඟපෑමේදී යථාර්ථවාදී රංගන ක්‍රමය වේදිකාවට බිහි කළේ රුක්මණී දේවි කියලා. ඉතින් මේ අනුව විචාරක ප්‍රශංසත් ලැබිලා තියෙනවා. ඉතින් ඒක නිසා අත් වශයෙන්ම ඒ ඇගේ අර නිහතමානී ගුණය, ඒ කියන්නේ දැන් කෙනෙක්ගේ කෙනෙකුගේ ධනට ධන ගහනවා කියන්නේ ඒක මං හිතන්නේ ඒ ධන ගහන්නේ ඒ ඔහු තුළ තියෙන මේ ශිල්පීය ඥානයට. දැන් ඩබ්ලිව් සිල්වා මහත්මයා කැලෑ හඳ චිත්‍රපටයේ උපදෙස් දෙනකොට මෙහෙමයි මාළනීගේ චරිතය රඟපාන්න කිව්වහම කකුල් දෙක අල්ලලා වැඳලා දෙනවා. සාමාන්‍යයෙන් මං අහලා නැහැ සාමාන්‍යයෙන් කතෝලික ආගමක යන් වඳින අඩුයි නේද? කියන්නේ සාමාන්‍යයෙන් මේ කකුල් දෙක අල්ලලා වඳිනවා වගේ එකක් කියන්නේ බොහොම කලාතුරකින් දකින්න මේ. නමුත් රුක්මණී දේවී තුළ ඒ ගතිගුණය තිබුණා. මම හිතන්නේ ඒක තමයි මම හිතන්නේ ඒකේ තිබුණ මේ මානුෂික ගතිගුණය ඉස්මතු වෙන තැන් දකින්න ලැබෙන එක. නිලන්තේ අපිට සටහන් කරන්න දැන් රුක්මණී දේවීගේ මේ වෙනකොට මොනවද සංරක්ෂණය වෙලා තියෙන්නේ? කොහොමද ඒ කාරණා අපිට සටහන් කරන්න පුළුවන් වෙන්නේ? මොනවද අපිට අලුත් પરම්පරාවට ගිහිල්ලා මෙන්න අධ්‍යයනය කරන රුක්මණී දේවී මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? ඇත්තටම මේ කෞතුකාගාරයක් තියෙනවා එයාගේ මීගොමේ නගරේ. ඉතින් ඒකේ ඇත්තටම ගොඩක් දැන් પરම්පරාවට ඇත්තටම ගොඩක් හොඳයි. මොකද ලංකාවේ පළවෙනි නිලිය හැටියට දැන් ගොඩක් සමහරු ඇත්තටම දන්නේ නැහැ. කියන්නේ මං කියන්නේ මේ දැන් પરම්පරාව සමහරු දන්නේ නැහැ. ඒත් සමහර අය ඉන්නවා අවුරුදු 18 18 18 ළමයිනුත් එයාට ප්‍රිය කරනවා. ඉතින් ඒක නිසා මම හිතනවා මීගමු නගරේ යාගේ කෞතුකාගාරයක් තියෙනවා ගොඩක්. එයාගේ ඇඳුම් අයිතම් ආභරණ එයාගේ කියන්නේ නිදාගත්ත ඇඳ, එතකොට එයාගේ එයා පාවිච්චි කරපු ආභරණ, එයාගේ සියලුම දේවල් ඒකේ සතුව තියෙනවා. ඉතින් ඇත්තටම හොඳ මේවා එකක් තමයි දැන් પરම්පරාව ඒක ගිහිල්ලා නරඹනවා නම් ඇත්තටම. අපිට පුළුවන් රූපරාමු කීපයක් ඉදිරිපත් කරන්න මේ සටහනට අවශ්‍ය කරන පූර්ණ වෙනුවෙන්. මේ ඔබ දකින්නේ රුක්මණී දේවිය අපතේ නැති වුණු ඇගේ රියානතුරු සිදුව ස්ථානය. ජයල. ඇගේ පිළිමය දැන් පිහිටා තිබෙන්නේ ජයල නගරයේ පොඩ්ඩක් එහායි. මේ ඇය මිනර්වා නාට්‍ය කණ්ඩායමේ සිට තමන්ගේ නර්තනයන් උදෙසා භාවිත කළ සහ විශේෂයෙන්ම චිත්‍රපටවලදී
ඇය තමගේ ඇඳුම් පැළඳුම් ලෙස භාවිත කළ දේවල් මේවා නිගමේ කෞතුකාගාරයේ බොහොම සුරක්ෂිතව තැන්පත් කර තිබෙනවා. උන්ට ඉතාම වටින නිසා. ඇගේ ජීවිතයේ විවිධ අවස්ථාවලදී පාවිච්චි කරන ලද ඇඳුම් ආයතම් ආභරණ සියල්ල තාමත් රුක්මනී දේවියගේ නමින් මේ ආකාරයෙන් දකින. අන්තිම වරට සහභාගී වූ මාතර සංගීත සම්දර්ශනයේ ඇඳුම අවසන් සංගීත ප්‍රසංගයට සූදානම් වෙමින් තිබුණු ප්‍රසංගයට නිර්මාණය කළ ඇඳුම. ඇගේ සියලු ආභරණ ආයතම් මේකම කෞතුකාගාරයට ඔබ ඕනෑම මොහොතක ගියොත් මේ 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 සියලු දේවල් ඔබට නරඹන්න පුළුවන්. ඇගේ සුවඳ විලවුන්, ඇගේ භාවිත කරන ලද විවිධ ආලේපන වර්ග මේ සියල්ල ඉතාම අපූර්වට මේවා කන්තු මේ ආකාරයෙන් ඔබට හඳුනා ගන්න පුළුවන්. පසුබිමෙන් හැඳෙන ගී රිද්මය ලොස් කැපුල්ලෝ සංගීත කණ්ඩායම සමගින් ඇය ගායනා කරපු වල ගීත සඳක් නැගී ඒ වගේම මැනිකියෝ බේසිනාවේ මේ හැම සටහනක් එක්කම අපි ඊළඟ පරම්පරාවට යමක් අරගෙන යන්න ඕනේ. ඒ අරගෙන යෑමේ ගමන් මගේ එක තැනක තමයි රැඳී සිටින්නේ. දැන් අර සංරක්ෂණ බහන්න පෙන්නකොට මේ ඔබතුමී හරි ලස්සන කතාවක් කිව්වා නේද? රුක්මනි දේවියට එංගලන්තයේ හිටපු රසිකාවියෙක්ගෙන් ලැබුණු තෑග්ගක් තමයි ඔබ පරිහරණය කරගෙන අද ඇවිල්ලා ඉන්නේ කියලා. ඔබ ඇඳගෙන සිටින සාරියේ රුක්මනි දේවියගේ සාරියක්. ඇත්තටම අදටත් ඒවා සුරක්ෂිතව තියෙනවා. අවුරුදු ගානක යාගේ ඇත්තටම රසිකාවියක් හිටියා ලන්ඩන් නගරේ ලතා කියලා. ඒ යා යාට දුන්නු තෑග්ගක් තමයි මේ. මේක ඇත්තටම අම්මා ගාව තිබුණේ. මට හිතුණා අද ගොඩක් අය ආස වේ කියලා. ඒ නිසා මම ඇගේ සාරියක් අද ඇඳගෙන ආවා. අපි දැන් සූදානම් වෙන්නේ අර රුක්මනී දේවියගේ අර හැරවුම් ලක්ෂ්‍යය, තමන්ගේ ගායනයේ හැරවුම් ලක්ෂ්‍යය. ලොස් කැබල්ලු සංගීත කණ්ඩායමට එකතු වෙනවා. ඊට පස්සේ ලොස් ෆෙමින්කෝ සංගීත කණ්ඩායමේ ඩෙරික් සමග ගීත ගායනා කරනවා. ඉතින් රුක්මනී දේවියත් එක්ක මේ ගායනා කරපු ගීත විශේෂයෙන්ම ඇගේ අර නූතන වංශ කතාවේ හරි ලස්සන ගීත බවට අද පරම්පරාව භාවිත කරන මොකද ගිටාරයයි හිතයි තරුණකමයි කියන එක ගලපනකොට ඩෙරික්ගේ මේ ගීත රුක්මනී දේවි ගායනා කරපු මේ ගීත මතක සටහන් නැතියේ රැඳී තිබෙනවා. උපාලි ධනවල විතාන මේ ගීතය රචනා කළේ, ලොරන්ස් ප්‍රනාන්දු සංගීතවත් කළේ. දැන් මේ මොහොතේ අපේ කීර්ති ප්‍රස්කුරුත් ඒ වගේම දේවිකාත් එකතුව මේ ගීය ගායන සූදානම්. Thank you.
රුක්මණී. මම මේ අතේ තියාගෙන හිටියේ රුක්මණී දේවියගේ ඊටාම මේ සංරක්ෂණය කරලා තිබෙන ඡායාරූප කිහිපයක්. දැන් තමයි නිලන්ති ඇල්බමෙන් ගලවලා මේකත් පෙන්නමු කියලා කිව්වේ. මේ සිවම්මා දනපාල නාට්‍ය ඇය රංගපාන මොහොතක ගන්නාලද ඡායාරූපයක්. මම කැමති ඔබ මේ ඡායාරූපය විස්තර කරනවා නම්. ඔය ඉන්නේ ඇත්තටම අපි ලොකු අම්මා කියන්නේ ඇත්තටම යා කියන්නේ අපිට දේශයක්කා කියන්නේ කියලා. අපිත් එයාට කියන්නේ දේශයක්කා කියලා. මොකද පොඩි එක්කෙනාගේ දනම දේශයක්ක ඔය ඔතන ඉන්නේ. දකුණු පැත්තේ ඉන්නේ මම. ඊළඟට ඉන්නේ මාමගේ පුතා. ඊට පස්සේ ඉන්නේ අපේ ලොකු අම්මා රුක්මණී දේවි. ඊට පස්සේ ඒත් මාමගේ පුතා. අර ඉන්නේ මාමගේ දුව. අපි කට්ටියම යාගේ සිවම්ම දානපාලයේ රංගපෑවා. ඉතින් ඒක හරිම මිහිරි අත්දැකීමක්. මේ 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 බලන්න දැන් මේ රුක්මණී දේවියගේ ඡායාරූපවල ඇගේ මේ මේ අභිනයන් මොනතරම් මේ 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 අපිට ලබා දෙන ඊට පෙර මේ රූපනාම සමහරට ඔබ දැකන තිබ්බා වෙන්න පුළුවන්. මට අවස්ථාව දෙන්න ඊළඟ ඡායාරූපේ පෙන්වන්න. ඒක ඊටත් වඩා වෙනස් අවස්ථාවක්. ජීවිතේ මම හිතනවා විවිධ කඩේම් වලදී ඇගේ ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච ඡායාරූප කියලා. ඉතින් මේ මේ ටික හරි අරගෙන අවිල්ල මෙහෙම මේ කාටත් හරි පෙන්වීම හුඟක් වටිනවා. මේ මම හිතන්නේ බොහොම කලාතුරකින් මේ අපිට ලැබෙන ඡායාරූපයක් නේ. ඔව්. මේ විදිහට ඇඳලා ඉන්නවා දකින්නත් අපිට හරි අමාරුයි අමාරු. ගොඩක් ඉස්සර ගත්ත එක. ඔව්. ඇය මේ අවසන් වරට උයන්වත් ප්‍රසංගයට සහභාගී වෙනකොට පවා ඇගේ ඇඳුම් වල ටිකක් වෙනසක් තිබ්බ කියලා මම අහලා තියෙනවා. වෙනද අඳින ස්වභාවයට වඩා වෙනස් විදියට. ඔව් ඇත්තටම යා අත් නැති හැට්ට අඳින්නේ සාමාන්‍ය සාරි අඳිනකොට. එයාගේ ආසාවක් තිබුණා අන්තිමට තැඹිලි පාට. ඔරෙන්ජ් පාට අඳින්න ලොකු කැමැත්තක් තිබුණා. එයාගේ සාරිය එයා ඇඳලා දැයා සාමාන්‍යයෙන් අඳින්නේ වර්ක් කරපු සාරිනේ. හැඩ දාපු සාරි තමයි සාමාන්‍යයෙන් අඳින්නේ. හැබැයි එයාගේ ආසාවක් තිබුණා එදා එයාට තනි පාට, ඒ කියන්නේ තනි කර තැඹිලි පාට හැට්ටේ අත දාලා. කියන්නේ අත වැලමිට ළඟට අත දාලා එයා මැහුවේ විදිහට කොම ලෑස්ති කරලා තිබ්බා. දාලා කොණ්ඩේ ගොතලා මල් ගහලා. සින්දු කියන්නේ තමයි ආසාව තිබුණේ. මට මතකයි අපේ අම්මටත් කිව්වා එන්න නංගි මාත් එක සින්දුවක් කියන්න කියලා. අම්ම කෝ අම්බෝ බෑ අක්කා මට ලැජ්ජයි. අම්ම ටිකක් ඉතින් ටිකක් අර එතකොට ඉතින් අපි ගොඩක් පොඩීනේ. අම්ම කෝ අපෝ මට බෑ නෑ නෑ එන්න එහෙම කියලා. මොකද එයාගේ සින්දුව ඇත්තටම එයාටත් වඩා කටපාඩම් මගේ අම්මට. ගොඩක් වෙලාට එයා අපේ ගෙදර ප්‍රැක්ටිස් කරනකොට මට හොඳට මතකයි ඒ දවස්වල ඉතින් අර මේ පොඩි කැසට්නේ තියෙන්නේ කැසට් පීස් දාලා මේවා කරනකොට සමහර වෙලාවට සමහර ඒවා වර්ස් නෑ. එතකොට එයා අහනවා මේ නංගි මොකද්ද ඊළඟ වචනේ මට මතක නෑනේ කියලා. අම්මා තමයි යාට මතක් කරලා දෙන්නේ. අන්තිම ප්‍රසංගයට ඇත්තටම හරි ආසාවෙන් හිටියා. ඔය විදියට ඇඳලා මල් ගහල් කොමත් එයා පිච්ච මල් වලට ගොඩක් ආසයි. මම ඔක ඊට කලිනුත් කියලා තිනවා. ගොඩක් වෙලාට පිච්ච මල් ඔළුවේ ගහගෙන නිදාගන්න ගොඩක් ප්‍රිය කරනවා. ඉතින් මේ හරිම ආසාවෙන් හිටියා අර විදියට ඇඳලා අන්තිම ප්‍රසංගේ සින්දු කියන්නේ. ඉතින් අවාසනාවකට ඒකට සිංහල සිනමාවේ සුරංගනාවියක් බඳු චරිතයක් පිළිබඳ මතක ආවර්ජනය කියන මේ යෙදෙන්නේ. ඇගේ මරණය සිදුවීම. ඇත්තටම ඒ උදෑසන මුළුමහත් ශ්‍රී ලංකාවම කම්පා වුණු සහ හඬා වැළපිච්ච මරණයක් බවට පත් වුණා. ඉඩි ජයමාන්නගේ ඥාති පුත්‍රයෙකු මේ ළඟදී වැඩසටහනකට ඇවිල්ලා ප්‍රකාශ කළේ එයා කිව්වා මම දන්නේ මේ තරම් සෙනඟක් මෑත කාලීනව ඉන්පසු කිසිම අවස්ථාවක මරණයක් වෙනුවෙන් සහභාගී වෙලා තිබෙනවද කියලා. ගණනය නොකලාට එය තමයි රූපරාම මගින් දකින්න තිබෙන උච්චම අවස්ථාව කියන කාරණා. අපි ළඟ තිබෙනවා රූපරාම. උදේ කුමාර සූදානම් ඒ පිළිබඳව අපිට සටහනක් එකතු කරන්න. ඇගේ මරණින් මතුව ඇගේ ගිය වාහනේ පවා ඊට පස්සේ නම් වුණේ රුක්මණී මොඩල් කියලා. මේ මරණයේ සිදුවීම
කාටවත් අදාහගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. මොකද එඩි ජයමාන මහත්මයා හම්බෙලා පැය භාගයක් වගේ කාලයක් ඇතුළත මරණය සිද්ධ වෙනවා. මොකද ඇය යන්නේ කඳානේ පහු කරලා මේ ගමුවට උදෑසන ඒ දවසම නිදිය ගන්න පුළුවන් කියලා හිතාගෙන. ඔබතුමා මේ ගැන ගවේෂණය කළා තියෙනවා. මට මතකයි සුරේ මම සරසවි පත්පතේ නියෝජ්‍ය කතුරුවරයා වෙලා ඉන්නකොට තමයි මේ සිද්ධිය උනේ. එතකොට සරසවි පත්‍ර හොයලා බැලුවොත් 78 ඇයගේ අන්තිම සම්මුඛ සාකච්ඡාව කළේ මම. එතකොට ඒ දින හතරකට වගේ ඉස්සෙල්ලා තමයි මොකද ඔක්තෝබර් 29 වෙනිදා තමයි ඇගේ ප්‍රසංගය තිබුණේ නියමිතව තිබුණේ කරන්න මේ ස්වර්ණගී ප්‍රසංගය මේ කාන්තා විද්‍යාලයේ ශාලාවේ. ඉතින් තුමින හුඟක් ආසාවක් තිබුණා ඇගේ ප්‍රසංගයක් කළම තිබුණා එයාගේ ගීත. ඒක නිසා මොකද එදා මට හිතුණා මේ සාකච්ඡාවේදී මම ඒක සඳහන් කරලා තිබුණා ඊටාම මේ ජීවිතයේ අනිත්‍යතාවය ගැන තමයි හුඟක් කතා කළේ. ඒ කියන්නේ මම මැරුණ දාට මම මැරුණෙන් පස්සේ මේ ගීත අහලා කියයි අපේ මේ පුත වැඩි හිටියෝ කියයි පුතේ අපි ඉන්න අපේ කාලේ හිටියා මෙහෙම රුක්මණී කියලා ගායිකාවක් එයාගේ සින්දු මේ හරිම ලස්සනයි උඹලා ඒව අහන්න නැතුව ඇති නමුත් ඒගොල්ලන්ගේ ජීවිතේ සදාකල්ම මේ ගීත පවතිනවා කියලා ඒ වගේ එකකින් තමයි ඉවර කරලා තිබුණේ. ඒ වගේම මම අන්තිමට ගියේ ගීත ගයන්න මාතර උයන්වත්තේ දයාපෙරර කියලා අපි හිතවත් කැමරා ශිල්පියෙකුත් එක්ක එයා තමයි වාහනේ පදවාගෙන ගියේ 33.90/40 කියන රථය. ඒතකොට මේක මේ රෑ නිදිමරලා එන ගමන් අර එඩි අයියව බස්සල කඳානේ හරියටම ජායල තුඩෙල්ලේ ඒ කියන්නේ දේවමාතා දේවස්ථානයේ කියන තැන තමයි පෙට්‍රල් බවුසරයක හැප්පුණේ. හැප්පිලා එතනම නැති වුණේ. ඉතින් මම හිතන්නේ මේක ඊටාම මට මතකයි මේ හරියට ඒ පත්තරවලින් මේ ඉස්සෙල්ලම ගුවන් විදුලියෙන් කියුවේ. මොකද ඒ කාලේ රූපවාහිනී තිබුණ නැහැ. තිබුණා මම දන්නේ තිබුණේ. ඒ කාලේ ප්‍රවෘත්තියක් ප්‍රේමකීර්ති දල්විස්ත කොහෙද කියුවෙත් මට හිතෙන්නේ ඒක මේ ප්‍රවෘත්තිය රුක්මණී දේවී මියගිය ප්‍රවෘත්ති. මම හිතන්නේ ඒක ඇත්ත වශයෙන්ම ඉතාමත්ම කනගාටුදායක සිද්ධියක් වුණා. මම හිතන්නේ ඒ වගේ අවමගුලකට මේ තරම් සෙනගක් මං හිතන්නේ සහභාගී වුණා කියලා. ඒතනේ තනිකර හිස් ගොඩක් ඒ මේ දේවස්ථානයේ සහ සුසාන භූමියේ රැස් වෙලා හිටියා. මම හිතන්නේ ඒ වගේ එකක් අපි දැකලා නැහැ මෑත කාලේ. ඒ මරණය ඒ දේහය මේ අරගෙන ගියේ නෑ මිනිසුන්ගේ කර්මතින් ඉදිරියට ගියා කියලා තමයි සටහන් කරන්නේ නේද? ඒ තරම් ජනතා සහභාගීත්වයක් තිබිලා තිබෙනවා. අපි යමු 1959 දෛවියෝගේ චිත්‍රපටයට. සදාචුසෙන්ගේ සංගීතය, සරත් විමල වීරයන්ගේ පද සංකල්පනාව, හරි ලස්සන ගීයක් තියෙනවා ආදරයයි කරුණාවයි. අපි රස විඳිමු. Thank you.
අපි උත්සාහ කළේ රුක්මණි දේවිය පිළිබඳ ඔබට ඔබ නොදන්නා කරුණු බොහොමයක් හපව් ඔබේ මතකයට ගේන්න. විශේෂයෙන්ම අපේ මතකයේ හැටියට මීට පෙර මෙවැනි යම් ආකාරයක විමර්ශනය කරන වැඩසටහනක් අපි ස්වාධීන රූපවාහිනියෙන් ගෙනාවේ මීට 8 වසරකට ඉස්සෙල්ලා. ඒ අවුරුදු 8 ඇතුලේ හැදිවලුණු પરම්පරාවක් මේ භූමියේ සිටිනවා. ඉතින් ඒ අය වෙනුවෙන් මම හිතනවා අද මෙතන සිටින හැමෝම දක්වපු අදහස් ගොඩාක් වැදගත්. මම හිතනවා අලුත් પરම්පරාව නොදකපු ග්‍රැමෆෝන් 30 ඒ වගේම පැරණි පුවත්පත් පත්‍ර සහ ඒ පිළිබඳ විමර්ශන හුඟක් දේවල් එකතු වුණා. ඔබ සඳහන් කරපු කාරණාවන් විශේෂයෙන්ම එඩි රංජිත් කුමාර මහත්මයාගේ ඒ සියලු විමර්ශනයන් සහ සිනමාවේ තමන් ලැබපු අත්දැකීම් සහ ඒ ඔස්සේ ගොඩනැගුණු කතා බහට එකතු වුණු ශ්‍රියානි අමරසේන මැතිණිය ඇතුළු මේ සියලු දෙනා එකතු කරපු කාරණාවන් හරීම වැදගත්. දැන් ඔන්න මේ වැඩසටහනේ අවසානයට අපි පැමිණ සිටිනවා. ඇගේ අකල් වියෝව ඒ යුගයේ දැනුණු හැමෝටම මම හිතනවා අද මේ වැඩසටහන නරඹුවාම යම් අස්වැසිල්ලක් ඇති වුණා කියලා. යම් මේකෙන් ඔබ හිතලා බැලුවොත් රුක්මණි දේවී ජීවත් වුණා නම් දැන් වයස අවුරුදු 95ක්. කොහොම වුණත් මතුමතු પરම්පරා ගණනාවක් රුක්මණි දේවියගේ මතක සටහන් මේ විදිහටම කතා කරાવી. ඉදිරියේදී බිහිවන ගීතවලට ඉදිරිව රුක්මණි දේවියගේ නිර්මාණ පිළිබඳ රංගනයන් පිළිබඳ කතා කරાવી. ඒ මතවාදී වේදිකාව විවෘත කරලා අපි සමුගෙන යන්න සූදානම් වෙන්නේ. ෆීලික්ස් ඇන්ටන් හිතාදුර සහෝදරයානි. ඔබේ ගීතය තමයි අපි මීළඟට රසවිඳින්න සූදානම් වෙන්නේ. පටිගත කිරීම කොයි අවුරුද්දද? 78 පමණ. මියන්න මාස කීපයකට කලින්. මාස 6කට විතර වගේ කලින්. මේ ගීතේ පටිගත කළේ ජෝනිත් සබ්දාකාරය. මට පින්තූර ගේන්න බැරුව ගියා. මම දන්නා පින්තූර පෙන්නකල ගේනවා. ස්ටැන්ලි පීරිස් සංගීත සැපෙවේ මේ ලීනස් මෙන්ඩිස් පීතුමා ලිවේ. තමයි රචනා කළේ. ඔව්. මොනතරම් අපූර්ව ගීයක් දැයි ඔබට හැඟෙනවා ඇති. ඇය සිටියානම් අඩුතරමින් ගුවන්විදුලියේ සහ මේ පටිගත කිරීමේ දියුණුවත් එක්ක මීට වඩා හරි රස ගීත සමුච්චයක් අපිට එකතු කරලා යන පොප් ගායිකාවක් වෙන්නත් ඉඩ තිබුණා කියලා. මට නම් හිතෙන්නේ අපේ සමු ගැනීම සටහන් කරමු. ඔබට ඉතාම ගෞරවයෙන් ඇරයුම් කරනවා ගීතය ගායනා කරන්න. Don't.